නිර්මාණ ශෛලීෙන් කවිලියනෝ කතා නිර්මාණය කරනවා. බොහෝ තැන්වල ඇසුරු පිරු තැන්වලින් උකහගන්න බොහෝ දැනුම තව පිරිසකට බෙදා හදා දෙනවා. ඉතිහාසයේ සිට වර්තමානය දක්වා අපේ සංස්කෘතිය හා සැබැදිව බොහෝ තැන්වලදී අපිට දකින්න තිබෙන කරුණු. ඇතමික් සිරිනෝ ඈත ගැමි සුවඳ උකහාරගෙන ඇවිල්ලා එය පත්‍ර කලාව හා මුසු කරමින්, එය තමාගේ නිර්මාණ සමගින් මුසු කරමින්, ඒ ඔස්සේ ගොඩනැගෙන සම්ප්‍රදායක් ඇති කරමින්, එය වඩාත් පෝෂිත වූ නැන පහන දල්වන මහා දැනුම් සම්භාරයක් බවට පත් කරමින් උත්තම මෙහෙවරක යෙදුණු. ඉතිහාසය විසින් වර්තමානයට අපිට කතාවක් නිර්මාණය කරනවා. මේ කතාවේ කතානායකයා දශක ගණනාවක් පුරා මේ රටේ නව නිර්මාණකරුවන් බිහිවන්නට අවැසි තෝතැන්න නිර්මාණය කරනවා. මේ උත්තම මණ්ඩපෙහි අද දක්වා ඒ ඇසුර ලබාගත් කලාකරුවන් තාමත් තමගේ නිර්මාණ කෞශල්‍යෙහි යෙදෙමින් සිටිනවා. අන්න ඒ නිසා පරපුරක් නැගී සිටින්ට අතහිත දුන්, තමන්ගේ කරමතින් ඔසවා අනාගතය වෙනුවෙන් මේ පරපුර පූජා කළ උත්තම ගණයේ නිර්මාණශීලියෙකු වෙනුවෙන් අපි අද අපේ කතාබහ පුදන්ට සූදානම් වෙන්නේ. ඔහු විටක කවියෙක්, තවත් විටක පුවත්පත් කලාවේදියෙක්, තවත් විටක ගීත ප්‍රබන්ධකයෙක්. ඒ විතරක් නෙමෙයි, මහා පඬිවරයෙක්, දාර්ශනිකයෙක් විදිහට අපි ඔහු සලකනවා. ඔහු විචාරකයෙක්, ඔහු කෙටි කතාකරුවෙක්, තවත් විටක ඔහු හොඳ දේශපාලඥයෙක්, ඊටත් වඩා සමාජයේ විනිවිද දකින හොඳ සමාජ ශෝධකයෙක්. අපි මේ උත්තම කලාකරුවා උත්තම ස්ථානයේලා ගරු කරමින් අද සංහිඳේ ඔහු යදින්නට, ඔහු ගැන කතා කරන්න, ඔහු ගුණ සුවඳ ඔබට යන්තම් හොදනවන්ට උත්සාහ කරනවා. සිංහල ගීතාවලියේ දැවැන්ත හැරුම් ලක්ෂයක් සටහන් කරමින් දේශීය ගීතයේ දේශීයත්වය පූර්ණය කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන් උපත ලබන්නේ රුහුණු ගිරවාපත්තුවේ තංගල්ල පුවක් දණ්ඩාවේදී. ඒ 1913 ජූනි මාස 19 වනදායි. කුඩා කල සිටම ලේඛනයේට ඉහළ කුසලතා ප්‍රකට කළ හෙදම ගද හා පද රචනාවන්හි නියලුනේ ඒ කුසලතාව ඉතාමත් හොඳින් වර්ධනය කර ගනිමින්. බෙරට සමාජ දේශපාලන ක්‍රියාවලියේ දැවැන්ත හැරුම් ලක්ෂයක් සටහන් කළ 1956 පෙරළියේ ඉදිරිපිල දේශජ චින්තකයෙකු එතුමන් සිය නිර්මාණ ධාරාව හරහාද දේශීයත්වය, සෞන්දර්යය සහ ගැඹුරු ආගමික විශ්ලේෂණයක දෙන්නට සමත් වුණා. විශේෂයෙන්ම පුවත්පත් කලාවේදියෙකු ලෙස බෙරට පුවත්පත් කලාවේ නව ධාරාවන් රසකට එතුමන් පණපුවන් සමත් වුණා. මානවසිංහන් ලංකාදීප පුවත්පතට ලියූ වගතුග තීරු ලිපිය මෙරට තීරු ලිපි ඉතිහාසයේ මෙන්ම පුවත්පත් ඉතිහාසයේද තිබූ විශේෂතම සුලක්ුණක් බවට පත් වුණා. මෙරට කාව්‍ය රචනා ශාස්ත්‍රයේද නවමු ප්‍රස්තුත රසක් රැගෙන එතුමන් අතින් ලියවුණු කාව්‍ය සංග්‍රහයන්හි ගුණාත්මක බවට කෝමල රේඛා, ගොළුදරිය කාව්‍ය සංග්‍රහයන්ම කදිම සාක්ෂි. සිංහල ගුවන්විදුලි නාටක කලාවේ උත්පත්ති සන්නාමයට හිමිකම් කියන එතුමන් මනෝහරි, අභිනිෂ්ක්‍රමණීය, ඉදිරිලි ආදී නිර්මාණ එම කලාවේ පූර්වාදර්ශී නිර්මාණ බවට පත් කරමින් මෙරටට හඳුන්වා දුන්නා. සිංහල ගීත වංශය තුළ කුඩාම දරුවාගේ සිට මහලු මිනිසෙකු දක්වා සමස්ත ජීවන පරිකල්පනයේ සැබෑ සාරයන් ගීත නිර්මාණ කරා ඉතාමත් හොඳින් එක් කරගන්නට එතුමන් සමත් වුණා. එකී සුවිශේෂතාවයන් සමගම සිංහල ගීයේ මහා පුරුෂයෙකු බවට පත්වන එතුමන් පර්යේෂණ නිර්මාණ ක්‍රියාවලියට සිංහල සංගීතයද රැගෙන ගියා. මා පෝවන්නම එවන් නිර්මාණයන්ට කදිම සාක්ෂියක්. රන්මුතු දුවේ පිබී පිබී රේණු නටන ගීතය සමඟ අරඹන චිත්‍රපට ගීත චාරිකාවද දෛවියෝගය, සිකුරු තරුව, සීතල වතුර, ලාදලු ආදී චිත්‍රපට ගණනාවක් පුරා ගලා ගියා. සිංහල ගීය, සිංහල කවිය, සිංහල පුවත්පත් කලාව, ගුවන් විදුලි නාටක කලාව ආදී සිංහල සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨයන් ගණනාවකදී අපේ කම තුළින් අප්‍රමාණ කුසලතා ප්‍රකට කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන් 1964 වසරේ ඔක්තෝබර් 4 වනදා මෙලොව හැරගියේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේද ශ්‍රී ලාංකීය ඉතිහාස කතාවේද නොමකෙන චරිතයක අසිරිය මතුමතු පරම්පරාවටද දායාද ලෙස තබමින්. අපි අද කතා කරන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන් පිළිබඳව.
ප්‍රවීණ ගීත රචකයයි අපිට හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් අර මා පෙරවදනේ සඳහන් කළ පරිදි හැම අංශයකටම අපිට යොදා ගන්නට වෙනවා ප්‍රවීණයයි කියන පදය. එබැවින් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නම් වූ යුග පුරුෂයායි අපි මේ වැඩසටහනේ ආරම්භයේදීම සඳහන් කරනවා. ඔහු ගැන අපිට කතා කරන්න තිබෙන මාතෘකා බොහොමයි. සප්තමහා සාගරය වගේ විශ්වපත ගණනාවක් ඔහු පිළිබඳ සටහන් කරන්නට අපිට තිබෙනවා. එය හැකි අයුරින් හැකි ලෙස ඉටු කරන්න. අද සංගීත වෙනුවෙන් එකතු වෙලා ඉන්න මේ උත්තම සභාව පෙර නොවිවිරු තරම්. ඒ කියන්නේ අපූර්වයි. සමුදර කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහානව වික්‍රමසිංහ මහත්මයා අද අපි සමගින් එකතු වෙනවා. එතුමා බොහොම රසමුසු තැන් උදාහරණ කොට නිර්මාණශීලීත්වයෙන් අපිට ඉදිරිපත් කරાવી මානවසිංහ සූරීන් ලියා පළ කළ ගී නිර්මාණ සහ ගීත නාටක පිළිපදව. මානවසිංහ සූරීන් හැදුවා බොහොම වටින දරු පරපුරක්. ඔහු දරුවන්ට මහත්සේ ආදරය කරපු චරිතයක්. ඔහු ගුණගරුක සමාජයක් වෙනුවෙන් පෙනී සිටි චරිතයක්. එහි අග්‍රඵල දෙකක් අද මේ වැඩසටහනට එකතු වෙනවා. මානසිංහ දිනයක් වන මංජුලා ප්‍රසාදිකා ජයකොඩි මහත්මිය, ඒ වගේම දිලි දයාලක්ෂ්මී ජයකොඩි මහත්මිය අද මේ වැඩසටහනට එකතු වෙනවා. මානවසිංහ චින්තනයේ වැඩිමනත් කොටසක් මේ දෙදෙනා අපිට කියාවේ. මානවසිංහ සූරීන් අවුරුදු 17ක් ලියනවා වගතුග අතිරේකය නැතම් ලංකාදීප පුවත්පතේ. මේ වගතුගේ සඳහන් වෙලා තිබුණු බොහෝ කරුණු බොහෝ රසවතුන්ගේ බොහෝ විග්‍රහයට ලක් වුණා. ඇතමෙක් මේ වගතුග තීරය කියවලා තීරුලිපි ලියන්න ඉගෙන ගත්තා. තව කෙනෙක් මේවා විචාරය කරලා අලුත් තැන්වලට අලුත් දේවල් ගැන හිතන්න පුරුදු වුණා. ඒ විතරක් නෙමෙයි, හුලිය වූ කවියක් කෙටි කතාවක් මේවා කියවලා හුඟ දෙනෙක් නිර්මාණශීලී පසුබිමකට පෙළඹුණා. ඔවුන් මහා කවියෝ මහා දාර්ශනිකයෝ බවට මේ රටේ පත් වුණා. ඒ නිසා ඉතිහාසය මෙතෙන්ට කිව යුතුමයි. ප්‍රවීණ පුවත්පත් විචාරකේ කතුවරේ, ඒ වගේම අවිසි හැම තැනකදීම දැනුම සම්පාදනය කරන මහා දැනුම් ගබඩාවක් අද අපි සමගින් එකතු වෙලා ඉන්නවා. ඒ තමයි තිලකරත්න කුරුවිට මණ්ඩල. අපි තමවත් බොහොම ලිංගතුව පිළිගනු ලබන්නේ. මේ රටේ විවිධ සම්ප්‍රදායන් ඔස්සේ හැලහැප්පීම් මැද්දේ අපේ සමාජ ගලාගෙන යනකොට මේ සමාජ ගවේෂණයහිලා සුවිශේෂ චරිතයක් අද මේ වැඩසටහනට එකතු වෙනවා. එතුමා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් විදිහට, ඒ වගේම රූපවාහිනී මාධ්‍ය තුළ තිර රචකයෙක් විදිහට, ඒ විතරක් නෙමෙයි මේ සමාජයේ වඩාත් හොඳින් තේරුම් ගත් සමාජ විද්‍යාඥයෙක් විදිහට අපි ඉතාම ගරු කරන චරිතයක්. ඒ තමයි සෝමවීර සේනානායක මහත්මයාණන්. අපි ඉතාම ගෞරවයෙන් එතුමා පිළිගන්නවා. මේ හැම දෙයක්ම දැනුම පිපාසාවෙන් පෙළෙන පරපුරක් වෙනුවෙන් වඩාත් සංහිඳියාවෙන් පෙළගස්වමින්, ඒ වගේම අවසි තැන්හි අවසි චරිත වෙනුවෙන් පණපෝමින් අද මානවසිංහ සූරීන් සතු මේ නිසර්ග හැකියාවන් එකිනෙක ලෙහා අප වෙත ඉදිරිපත් කරන්න අද මේ සභාවට එකතු වෙලා සිටින බොහොම වටින චරිතයක්. ඒ තමයි සම්මානනීය මහාචාර්යතුමිය කුසුමා කරුණාරත්න මහත්මිය. මේ අද සභාව මේ සංහිඳේ වැඩවසන මානවසිංහ සූරීන් පුදන්න එකතු වෙලා ඉන්න නූතන පරපුර. මේ අය දන්න දේවල් බොහොමයි. මේවා අපි සීරුවෙන් එකිනෙක අරගෙන ගලපන්න සූදානම් වෙන්නේ මානවසිංහ සූරීන් නාමය වටා බඳින ලස්සන මුතු මාලයක් වගේ. ඒ නිසා ඒ එක එක මුතු ඇටය අපිට ගලව ගලවා යලි අමුණන්නට ඔබ අපට ඉඩ ලබා දෙන්න. මේ චිත්‍රපට ගීතය ඒට හොඳ පෙරවදනක් වේවි.
සමබර උසුලන උකුලේ ලබවේ සමබර උසුලන ගෙබිලිය යන දමනේ බුදු මත නැලබෙනසේ බදු වැටි ගංගා සාගර එකසේ හදු වැටි ගංගා සාගර එකසේ ඔළුවට සමබර වේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමබර මැඩලාට වේගේ වැඩිවට ආශා මැඩලාට වේගේ ජීවන මඟ කැලබේ එයටම රස මුසුවේ මහවඩ වකුරේ වඩවිල් මතුවේ මහවඩ වකුරේ වඩවිල් මතුවේ පිපි නැටවේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමබර ඉර හද පායත ලෝකේ ආලෝකය අතරේ මානසිංහ සූරයෙන් චිත්‍රපටි ගණනාවකට ගීත ලිව්වේ ගණන් කළ බැලුවොත් මතක හැටින විදිහට චිත්‍රපටි 15ක විතර තැන්වලදී එතුමා ගීත ලියා තිබෙන වගේ අපිට හොඳ හැටි මතක හිටනවා. නමුත් චිත්‍රපටි 3ක අපිට මතක හිටන ගීත ලියා තිබෙනවා. ඒවා අතිශය ජනප්‍රිය වුණා. සිකුරුතරු චිත්‍රපටේ අපි අහන මේ ඉරහඳ පායන ලෝකයේ ආලෝකයේ අතරේ සැප දුක සමබර වේ. මේ ජීවන කතරේ සැප දුක සමබර වේ කියන ගීතය අන්න එහෙම තැනකදී අපි උපුටා ගන්නෙ. මානවසිංහ කියන්නේ කවුද? මේ හැමෝටම වැඩිය දන්නේ මානවසිංහ දියණියන්. ඔවුන් දන්න දේ කියන්න පුළුවන්කොද මෙය. ඒ නිසා මම කැමති දිලී දයාලක්ෂ්මි වැඩිමහල් දියණියගෙන් දැනගන්න. මේ ඉරහඳ පායන ලෝකයේ ආලෝකයේ අතරේ සැප දුක සමබර වේ කියන්නේ මානවසිංහ චින්තනයද? ඔව්. තාත්තා නැති වෙනකොට අපිට එතරම් මුදල් තත්ත්වයේ එච්චර හොඳ තිබුණෙත් නැහැ. නමුත් අම්මා කිව්වේ තාත්තා ඉන්නකම් සන්තෝෂයෙන් හිටියා. තාත්තා නැතුණත් ඒක ගෙනියන්න පුළුවන් විදිහට සැපයි දුකයි එකට බාරගන්න ක්‍රමයක් අපිට තාත්තා හදලා දීලාම ගියේ. අපේ මනස ඒ විදිහට හැදිලා තිබුණා. තාත්තා නැති වෙනකොටත් තාත්තා ඉන්නකොටත් අපිට තිබුණේ මේ මේ තාත්තව සතුටු කරන්නයි. ගෙදර පරිසරයක් හැදිලා තිබුණේ අපි තාත්තව සතුටු කරනවා, තාත්තා අපිව සතුටු කරන. ඒ විදිහ පරිසරයකයි අපි හිටියේ. අම්මත් එක්ක පොලේ ගියාමත් ගේන්නේ තාත්තට කොට්ටම්බා ඔය මේ නෙල්ලි ඒ වගේ ගෙඩි අම්මත් එක්ක යනවා අපි පිටිපස්සෙන්. එතකොට ඒ වගේ එනවා, මොකද තාත්තට දෙන්න. තාත්තා නිදිනම් අපි සද්ද නැහැ. මොකද තාත්තා විනුවෙන් මුළු ගෙදරම කට්ටිය තාත්තා වටා තමයි ජීවිතේ තිබුණේ. තාත්තගේ ජීවිතේ ඒ වගේම අපි වටා තිබුණා. එහෙමයි අපි හැදුනේ වැඩුනේ. ඉතින් සැපදුක සමබර වේ කියන එක අපිට බාර ගන්න වුණා තාත්තා නැතුණාම. ඒ වුණාට ඒකට තාත්තගේ චින්තනයෙන්ම අපිට පුළුවන් වුණා ඉස්සරහට යන්න. ඒකට ලොකු රුකුලක් වුණේ අපේ අම්මයි අපේ ලොකු අයියයි. ලොකු අයියා කියන්නේ ප්‍රභාත් මානවසිංහ. ඒ දෙන්න තමයි අපව ඉස්සරහට ගෙනිච්චේ.
ඒක ගෙනියන්න තාත්තගේ තාත්තව හැමදාම අම්ම මෙනෙහි කරා. ඒකයි අනිත්තක තාත්තා කුඩා කාලේ මට මතක සිද්ධියක් තියෙනවා. මා හුඟාක්ම කුඩා කාලේ අවුරුදු 10 විතර ඉඳලා තාත්තගේ ඔළුව අත ගන්න ඕන නින්ද යන්න. කකුල් දෙකේ ඇඟිලි අදින්න ඕන. ඉතින් ඕව කරනකොට තාත්තගේ කතන්දරයක් තිබුණ මට කියන. මොකද මට මේ මා ලව්ව මේක කරව ගන්න එකයි මගේ කරුණාව ගැන කතා කරන්නයි. ඔය කතන්දරේ තමයි එක අපි පැපිලියායින ඉන්නකොට තිබුණ අපේ ගෙදර මහ විශාල ඔංචිල්ලාවක්. ඕකේ නැගලා අපි හිතන්නේ අපි අහසටම යනවා කියලා. එතකොට මට අවුරුදු 3ක් විතර වෙන්න ඇති. මට මතක නෑ සිද්ධිය තාත්තා හැමදාම මතක් කරලා දුන්නට. එක දවසක් තාත්තා ගෙදර එනකොට මම අඬන්නේ ඉන්නවලු ගහක් යටට වෙලා හොඳටම එක ගහ ගෞමෙන් කඳුළු පිහිද පිහිද. ඉතින් තාත්තා හවලු ඇයි තාත්තා එකපාරට මාව වඩාගත්තා. වඩාගෙන උස්සගෙන ඇහවලු ඇයි අඬන්නේ. මං කිව්වලු අර අයියලා එතන ඉන්න අනිත් අයියට උන්චිල්ලව පදින්න දෙන්නේ නැහැ කියලා. ඉතින් තාත්තා ගියා බලන්න කවුද කියලා. ගිහාම ඔතන ඉන්නවලු අර ඒ පැත්තේ මේ තනකොළ කපන මිනිස්සයාගේ පුතෙක්. උඩට ඇඳුමකුත් කමිසයකුත් නැතුව ඒ ළමයාට උන්චිලි පදින්න දෙන්නේ නැහැ. ඒ ළමයාම තල්ලු කරනවා විතරයි. ඒකමනේ තාත්තා මාව බිමින් තියලා එයාව උස්සගත්තලු. උස්සලා උන්චිල්ලාවෙන් තියලා අනිත් අයට කිව්වලු ඒක ඒක තල්ලු කරන්න කියලා. තල්ලු කරලා මේ ළමයා හිනස්සලා තමයි නැවැත්තුවේ. ඒ ළමයා හිනා වෙනකොට මා හිනා වෙලා ඉවරලු. ඊට පස්සේ මාව උස්සගෙන ගෙදර ගිහින් තියෙන්නේ. ඒ තමයි ඒ තාත්තගේ ගුණය. සැප දුක සමබර ලෙස චින්තනවාදීව හැසිරුණු මහා ගත්කතුවරයා. මට හිතන ඔහු අපි කතාවට කියනවනේ මේ පිමි හතක් පැනලාපු මහා චරිතයක් කියලා. සාමාන්‍යයෙන් කෙනෙක් ගමනක් යනකොට එන බාධක කම්කටොළු මේවා පැනගෙන පැනගෙන එනවා කියන එක එතරම්ම ලේසි පහසු කතාවක් නෙමෙයි. නමුත් ඉතාම දුෂ්කර කාර්යයක් දුෂ්කර ගමනක යෙදෙනකොට කඩළු හතක් පැනලාපු මිනිස්සෙක් කියලා එහෙම කියනවා. මං හිතනවා එහෙම කියන්නත් සාධක තියෙනවා. චන්ද්‍රරත්න මානවසිංහ මහත්මයා ගැන අපි කතා කරනකොට තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයාණනි පුවක් දණ්ඩාවේ ඉඳලා ආපු මානවසිංහ සූරියන් ගැන මෙන්න මේ කඩළු පැනීම ඔබ කොහොමද අපිට විස්තර කරන්නේ? සූරිය ඔබ කිව්වා හරි. ඔහු කඩළු බොහෝ සෙයින් විශාල කඩළු ගාණක් පැනගෙන ආපු කෙනෙක්. ඇවිල්ලා තමයි මේ මහා පුරුෂයා අප්‍රමාණ පුරුෂයා බවට පත් වුණේ. දැන් මේ දුව ලොකු දුව කියපු කතාවේ අරගෙන බලනවා නම් ඒ ජීවිතයේ අත්දැකීම් කම්කටොළු දුක් පීඩා මේ සියල්ල විඳගෙන ආපු ගමනේදී ලැබලා තියෙන අවසාන හරයක් අපිට මේ ලොකු දුව කියපු කතන්දරෙන් එළි වෙනවා. දැන් ඒ අනිත් මේ දූලා අනිත් ඒ පන්තියට අයිති සෙසු ළමයින් අතරේ අර තනකොළ කපන දුප්පත් මිනිසයාගේ දරුවාට සලකපු විදිය. දැන් මේ දුව ගිහිල්ලා කිව්වේ අර අයියාට පදින්න දෙන්නේ නැහැ, අනිත් අය ඔක්කොම මේ ඔන්චිල්ලාව පදිනවයි කියලා. දැන් බලන්න මොනතරම් ලොකු සමානාත්මතාවයක්ද මේ පියාගේ තිබුණේ. තමන්ගේ දියණිය වඩාගෙන හිටපු බිමින් තියලා මේ අසල්වැසි අර තනකොළ කපන දුප්පත් මිනිසගේ දරුවාව වඩාගෙන ඔන්චිල්ලාවෙන් තියලා අර දරුව ඔක්කොටම උගන්නපු පාඩම, තමන්ගේ දුව ඇතුළු මේ සියලුම දරුවන්ට උගන්නපු පාඩම දැන් ඔක්කොම තල්ලු කරන්න මේ පොඩි මේ පුතාව. සියලුම දරුවන්ට තමන්ගේ දුවට පමණක් නෙවෙයි සියලුම දරුවන්ට විශාල පාඩමක් කියලා දුන්නා. මේක තමයි මානවසිංහයන්ගේ තිබුණු සමානාත්මතාව. තමන්ගේ දුවට වගේම අර දිලිඳු මිනිසයාගේ දරුවටත් ආදරය කරන්න මේ සියලුම දරුවන්ට ඉගැන්නුවා. එක ගලෙන් කුරුල්ලෝ කී දෙනෙක් පල්ලෙහා බිම දාගත්තද? මේ අපූර්ව චින්තනය තමයි ඔහුගේ මේ කඩුළු සියල්ල පැනලා අත්පත් කරගත්ත ජීවිතයේ සාරාර්ථය. මම හිතනවා මේක හොඳම පාඩමක්. ආරම්භයේදීම දුව කිව්වේ මේ මිනිස්සයා මොනතරම් ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක්ද කියලා, මිනිසෙක්ද කියලා. ඉතින් මේ කඩුළු වලින් පැනපු කෙනෙකුට තමයි මේ පරිණතකම එන්නේ, මේ ජීවිතේ මුහුකුරා යාම එන්නේ, මේ තරම් පරිපාකයට පත්වන්නේ. ඉතින් මේ නිසා මම හිතනවා මානවසිංහ කියන්නේ මහා විශාල පුස්තකයක්. අපට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. කලාව, සාහිත්‍ය, භාෂාව වගේම
මනුස්සකමත් ඉගෙන ගන්න පුළුවන් මහා පුස්තකයක් මානවසිංහ කියන්නේ. කුරුවිට බණ්ඩාර මහත්මයා කිව්ව මේ සාධක එතුමා ලියා තිබෙනවා තව ගීයක. මොනවද මේ අකුරු જાතියක් පල්පෙතිවල ලියලා කියන ගීය ඔබ ඇහුවනම් ඒ අතීත මතක සුවඳත් එක්ක මේ අපි මේ කතා බහට ලක්වුණු මාතෘකාවේ ආරම්භයේට පෙරවදනට අවිසි ශක්තිය එකතු කරන තව තැනක් හැටියට සමාජයේ විනිවිද දකින්න තව තැනක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ ගීතය රස විඳිමු නූතන හඬමුසුන් සමග. සිංහ අධ්‍යයනය කරනවා කියන එක ලේසි පාසු කරයුත්තක් නෙමෙයි. දැන් මගේ අතේ තිබෙන මේ විසල් පොත මේ එහි එක් අග්‍රඵලයක් පමණයි. මිනිසෙක් ජීවත් වෙලා ඉන්නකොට අඩුමතරමින් චරිත කතා 100ක්වත් කියවන්න ඕන කියලා මං අහලා තියෙන මනුස්සයෙක් වෙන්න. මනුස්සති මනුස්සයෙක් වෙන්න. හැබැයි ඒ චරිත කතා 100ක් කියවනකොට විදේස් පඬිවරු එහෙම කියලා තිබුණාට මානවසිංහ වැනි චරිත කතා ටිකක් ඊට අඩුවෙන් කිව්වොත් ඒ තැනට එන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. මේ අප්‍රමාණ මිනිසෙක් යනුවෙන් එතුමා පිළිබඳ එකතු වුණු සියලු කරුණු. මෙය මේ එක තැනක තිබෙනවා දැන් ඔය කිව්ව ගීතය. එහෙම නැත්නම් මොනවදම් මේ අකුරු જાතියක් කියන ගීතය පිළිබඳ යම් සටහනක්. 1950 දී ඔහුගේ මුල්ම ගුවන්විදුලි ගීතය මොනවදම් මේ අකුරු જાතියක් කිංස්ලි ජයසේකර ගායනා කළ කල්ලි
வாதக மண்டலே ஊஓ ஆனந்த சமரகோன், சுனில் சாந்த், டபிள்யூ டி அமரதேவ், சோமதாச எல்விட்டிகள், முகமது கவுஸ், பிஎல்ஏ சோமபால், ஆர் ஏ வின்சென்ட் பெரேரா, ஏஜே கரீம் ஆதி சங்கீத சிஸ்டே நமக் தபு பிரவீணர். ஏ ஸ்ரேணிய காயகூ கிங்ஸ்லி ஜெயசேகர் 1952 சீமா சகித காகில் சமாகமே எச் எம் வி தட்டியகட்டு எம கீதை அலி காயனா கலா பிஸ்லி ஓ பாத்த சமகு அப்படியே கீதை பிலிமத தென்ன புழுவாங் இத்திஹாசே தமாய் மேப்பத்தை மம்மே புடகத்தை ஏ மொனாதம்மே அக்குரு ஜாத்தியாக மல்பெத்திவல கவுதோ லியலாக்கியன கீதை சிந்தனையாத் எக்கம அர கலிங் கதாவுனு மெத்தன கதா வச்சு மாத்ருக்காத் எக்கம சோமவீரசேனநாயக மகாத்மானி மே மாணவசிங்க துல மதுவேனவா மா ஹர்த சங்வேதி தத்துவயாக் சமாஜிய திச பெலிமே ஓ சமாஜிய தீரும் கனிமேலா தமங்க சிந்தனை மேகப்போ ஆயிரு ஒபட்ட ஹங்கின பாரிதி அப்பே மே நரம்பன பிரிசர் கோமது ஒப்பு கேலதேன் மாணவசிங்க சிந்தனை மேகப்போ ஆயிரு ஒபட்ட ஹங்கின பாரிதி அப்பே மே நரம்பன பிரிசர் கோமது ஒப்பு கேலதேன் மாணவசிங்க ஏ ஒப்பு கியூவாக்காரேட் அத்தடம சமாஜய මේ විතරක් නෙමෙයි මට දැනෙන්නේ එක පැත්තකින් මේ ලෝකය විශ්වයම තේරුම් ගත්ත කෙනෙක් වගේ මේ සඳහා ගත වූ කාලය ඉතා කෙටි මට හිතෙන්නේ. ඒ කියන්නේ ඔහු ඒ තේරුම් ගත්ත බව අප දන්නේ ඔහු පුවත්පත් කලාව ඔස්සේ අනික් ලේඛනය ඔස්සේ ගීතය ඔස්සේ කවිය ඔස්සේ ඊළඟට මේ ගුවන් ඉදිරිය ඔස්සේ මේ නිර්මාණ අප වෙත එවන විට 1945 තමයි 1913 උපන්න මානවසිංහ රස්සාවකට ගිය බවක් අපිට හැඟෙන්නේ. ඒත් පත්පුවත් පතක හෙළදිව පත්තරේ ශ්‍රී නිස්සංකගේ හෙළදිව පත්තරේ මේ 45 ගියත් ඔහු ඔහු ඒකේ හරි පුදුමයක් තියෙනවා. පළවෙනි පුතා උපන් දවසේ තමයි රස්සාවකට ගිහින් තියෙන්නේ ප්‍රභාත් උපන් දවසේ. දෙවෙනි පොතා උපන් දවසේ රස්සාවෙන් අස්සලා ගෙදර යනවා. ඊළඟට හෙළදිව පත්තරෙන් යලිත් ලංකාදීපයට එකතු වෙනවා. මේ ලංකාදීප පත්තරයට ඒ කාලේ තිබුණු ලංකාදීපය ඒ කියන්නේ ඩී.බී. ධනපාල මහතා විසින් ආරම්භ කරන ලද ලංකාදීපය තුලින් තමයි මානවසිංහ නාමයේ වඩාත්ම මේ සමාජයේ තේරුම් ගත් ආකාරය ලෝකයේ තේරුම් ආකාරය අපිට දැනෙන්න පටන් ගන්නෙ. මානවසිංහ මහතාව සමාජයේ විසින් තේරුම් ගන්නෙත් මේ පුවත්පත ඔස්සේ. ඒ කියන්නේ 1947 පුවත්පතට බැඳිලා ඔහු ටික කාලයක් වැඩ කරනකොට සමාජයේ හිතුවේ ඔහු ප්‍රධාන කර්තෘ කියලා. කවදාවත් ප්‍රධාන කර්තෘකමක් කළේ නැහැ. ඔහුගේ මේ මා දන්නා තරමින් පත්වීම් ලිපිය වාර්තාකරු. නමුත් වාර්තාකරුවෙක් ඉක්මවල ඒ කියන්නේ වාර්තාත් ලියනවා ඔහු. ඊළඟට ගීත ලියනවා, කවි ලියනවා, ලිපි ලියනවා, විශේෂාංග රචනා කරනවා විතරක් මේ ජ්‍යොතිෂයත් ලියනවා. එතකොට ඒ ජ්‍යොතිෂය ලියා ඇති ආකාරයෙන් පවා දැනෙනවා ඔහු සමාජය තේරුම් ගත් ආකාරයක්. ඒ කියන්නේ ඒ වෙනකොට ජ්‍යොතිෂලිය දවසේ මේ ජ්‍යොතිෂය මේ එදා දවසේ ස්වභාවය කාලගුණය දේශගුණය අනික් පුවත්පත්වල හඳුන්වලා දීලා තියෙන ඉතාමත්ම දල ආකාරයෙන්. ඔහු ඒකටත් කවිත්වය මුසු කරලා තියෙන කවි ලිව්වා නෙමෙයි ඇඟට දැනෙන භාෂාවකින් ලිව්වා. ඒ කියන්නේ සමාජයට මේ මේ ආරංචිය මේ තොරතුර දිය යුත්තේ කෙසේද කියලා ඔහුට ඉතාම පුදුම මේ ඉවක් තිබිලා තියෙනවා. අනිත් එක එතරම් හොඳින් මේ සිංහල නොදන්නා කතුවරයෙක් ඩී.බී. ධනපාල ඉංග්‍රීසියෙන් වැඩ කරපු කතුවරයෙක් මා හිතන්නේ එහිම් පිටින්ම සිංහල මුහුණුවර උනේ මානවසිංහ මේ අපේ මේ ලංකාදීපයේ ඒ අවධියේ. ඉතින් ඒක නිසා සමාජය අර මේ දැන් ඒ ලොකු දුව කතා කරනකොට සාමාන්‍ය දරුවන්ගේ තුල මේ එක්ක සම්බන්ධයේදී පවා සමාජයේ සමානාත්මතාවය මං දැන් ඒකට චින්තනය හැඩගැහෙන්න ඇත්තේ බෞද්ධ චින්තනය සියලු මේ මිනිස්යන්ගේ සමානත්වය ඒ හැඟීම තමයි තියෙන්නේ. ලිපි ලේඛනවලත් ඒක තියෙන්නේ.
ඉතින් මං හිතනවා ඉතාමත්ම ගමින් ආභාෂය ලබලා පන්සලෙන් පන්නරය ලබලා ඊළඟට අද ඉතාමත්ම දුර්ලභ දෙයක් වන විවිධ භාෂා විෂයෙහි පරිණත අවබෝධය ඇතුව සිංහල පාලි සංස්කෘත ඒ වගේම අනිකුත් තව භාෂා මේවායින් තමයි ඔහු සමාජය හඳුනාගත්තේ. ඒක නිසා ලේඛකයෙකු වීමට පුවත්පත් කලා වේදිකු වීමට බොහෝ මේ අනික් අයට විශාල මඟ පෙන්වීමක්. එතුමාගේ චරිතය දිහා බැලුවම පේනවා සමස්ත සමාජයේ ඔහු තේරුම් ගන්නවා ඉතා ලයාන්විතව හෘදයාංගම මනුෂ්‍යත්වයේ කෙරෙහි දැඩි ආදරය ඇතුව ඒහා සෞන්දර්යය මිශ්‍ර කරමින් මෙන්න මේක තමයි මම දකින්නේ එතුමාගේ මේ අපි අදත් ගරු කරන ස්වභාවයේ රහස හැටියට. මානවසිංහ කවුද කියන එක හොඳ මතක සරහනක් අපිට ගෙනහැරලා දුන්නා. කුසුම කරුණාරත්න මහත්මිය මතක නම් මානවසිංහ කෙටි කතාකරුවෙක් විදිහට හඳුන්වා දීම. කුරුදැරිය, ඒ වගේම ඇත්ගාලේ දරුපෙම මේ ආදී කතා තුල ඔබතුමේ අතීතයට යනවනම් අපි දැනගන්න කැමති ඔබට දැනුණු මානවසිංහ අපිට විස්තර කරන්න කොහොමද කියලා. ඇත්තටම අපි අද කතා කරනවා මානව දයාව, මානව හිතවාදය. සමහර වෙලාවට හිතේ නැතුව කියනවා අපි මානව හිතවාදීන් කියලා, මානව හිතවාදය තියෙනවා කියලා. නමුත් මෙතෙක් අපි සවන් දුන්න කරුණු වලින් මට දැනෙනවා චන්ද්‍රරත්න මානවසිංහ කියලා කියන්නේ මානව හිතවාදය පිරි ඉතිරිගිය මානව සිංහයෙක්මයි කියලා ඇත්ත වශයෙන්. ඒ තරමට ඒ ජීවිතේ තමන්ගේ පවුලේ ජීවිතේ වගේම එයින් බාහිරව නිර්මාණ ජීවිතයේත් ගත කළා. දැන් ඔබ බැහැවූ විදිහට කෙටි කතා වලින් එතුමා ඉදිරිපත් කළෙත් විශේෂයෙන්ම මං හිතන විදිහට එතුමාගේ නිර්මාණවලට පදනම් වුණු දෙයක් තමයි අර ගැමි ජීවිතෙන් ලැබූ ඒ අත්දැකීම්, ඒ පන්නරය. එතුමා එක අවස්ථාවක මේ විදිහ දෙයක් කියනවා, මං කැමතියි එතන පොඩි සඳහනක් කරන්න. ඔහු සඳහන් කරනවා ඔහුගේ එතුමාගේ ගී පිළිබඳව, මගේ ගීවල කිසියම් මිහිරක් වෙතොත් එය මගේ අතීත ජීවිතයේහි මිහිර විනා අන් කිසිවක් නොවේ. මේ විවිධ විචිත්‍ර ලෝකයේ මාගේ ගමන කෙරෙන් මගේ හදවතට හුරු වූ රසයක් තිබේ. මගේ ගී මතුයේ එයිනි. එකිනෙක දුෂ්කරතාවයන් මාපිට පැටවූ අවුරුදු විසින් මගේ වයස වෙනස් කරගෙන යන අතර සමායන මගේ මනස වෙනස් කරගෙන යන අතර ළමාවියේ හැඟුම් රැකගෙන සිටීමට මම පොහොසත් වීමි. මා ඇති දැඩි වූයේ පුවක් දණ්ඩාවේ. මෙය කොළඹින් සැතැක්ම 120ක් ඈත රුහුණු ගිරුවා දනව්වේ පැරණි ගම්මානයකි. මම මේ ඉදිරියට කියන ටික තමයි විශේෂ අවධානය යොමු කරන්නට කැමති. වැව් කිහිපයක් ඇති මේ ගමේ විශාලතම වැව වූයේ කඩවර වැවය. මේ වැකණ්ඩිය දිගේ කාලයේ වූ මගේ පතුල් සටහන්ෙහි මැකී ගියද එහි පැවති රස දැකුම් මගේ ජීවිතෙහි නොමැකී පවත්නේ. මම හිතන්නේ මානවසිංහ මහතාගේ කවර නිර්මාණයක් බැලුවත් ඔබ කිව් කෙටි කතාවල වගේම අනිකුත් සෑම නිර්මාණයන්හිම දකින්ට ලැබෙන්නේ මේ ගැමි පරිසරයෙන් ලැබූ ඒ අත්දැකීම්, මේ වින්දනය සහ ඒ උරාගත් රසය ගැමි සංස්කෘතියේ, ගැමි පරිසරයේ සහ ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවල. එතුමා අපිට මේ වැඩසටහනට පැමිණෙන්න ඉස්සෙල්ලත් දියණියන් දෙදෙනා සමග කරන්ට ලැබුණු කතා බහෙන් අපිට තේරුණා, දැනුණා කොයිතරම් දුරට පෞද්ගලික ජීවිතයේට අර ලැබූ ඒ ගැමි සංස්කෘතියෙන් ලැබුණ ඒ අදහස්, ඒ වගේම ගැමි සංස්කෘතිය තුළ බොහෝ දෙනා හැදෙන්න වැඩෙන්න පුළුවන්, ජීවත් වෙන්නට පුළුවන්. නමුත් ඒ ආපස්සට සමාජයට දෙනවද, තමන්ගේ නිර්මාණවලින් ඒක ඉදිරිපත් කරනවද කියන එක තමයි ගැටලුවක් නැත්නම් ප්‍රශ්නයක් තිබෙන්නේ. මානවසිංහ මහතාගේ කවර නිර්මාණයක් ගත්තත්, කෙටි කතා ගත්තත්, ගීත ගත්තත්, ඒ වගේම කාව්‍ය ගත්තත්, කවර නිර්මාණයක් ගත්තත් අපිට දකින්න ලැබෙන්නේ මේ ලක්ෂණේ තමයි. මම හිතන්නේ නිර්මාණකරුවෙකුගේ තියෙන ඒ නිසග කවිත්වය මානවසිංහගේ නිර්මාණ තුළින් පැහැදිලිවම පෙනෙනවා. මහගමසේකර වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් මේ විදිහට කියනවා නම් මහගමසේකර ගැන අපිට එතුමා ගැන වෙන කවර කතාද කියලා කියන්න මට හිතෙනවා. මං කැමති එක කෙටියෙන් දක්වන්නට. ඔහු කියනවා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගෙන් ගීතයේ දියුණුවට විශාල සේවයක් සැලසුණා. ගුවන් විදුලියේ ගීත නාටක නිර්මාණය කළේ ඔහුයි. ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමටත්, ජාතිකානුරාගයේ වඩවන ගීත රචනා කිරීමටත් විශේෂ දක්ෂකමක් ඔහු පෙන්වා තිබෙනවා. තිත්තබත නාට්‍යයට ඔහු ලියු වැහි පිට මහ වැහි වැහැලා ගං හෝ උතුරාගෙන එනවා ගීතයත්, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ විජේතු ලංකා ගීතයත් මීට උදාහරණයි.
ඔහුගේ තවත් හොඳම ගීත කීපයක් ගීත නාටක වලින් උපුටා ගන්නට පුළුවනි. මහබෝවන්නම පිළිබඳව එතුමා කියනවා. ඔහු කියනවා විශේෂ කාරණයක් එපමණක් නොවේ තමාද ගීත රචකයෙකුගේ ගීත රචනය ගැන වරක් මානවසිංහයන් පැවැත් වූ දෙසුමකට සවන් දීමෙන් පසුව කියලා මහගමසේකර කලාකරුවා සඳහන් කරනවා. අපි මහගමසේකර කලාකරුවා කවර ගණේලා සලකනවාද කියන එක අපි හැමදෙනාම දන්නවා. එතුමාට චන්ද්‍රරත්න මානවසිංහ නම් වූ විශිෂ්ට කලාකරුවා ගැන මේ විදිහට කියනවා. එතුමාගෙන් තමයි තමනුත් මේ ලැබුණේ, තමන්ටත් ලැබුණේ කියලා කියනවා නම් මං හිතන්නේ මානවසිංහ කලාකරුවාගේ නිර්මාණකරුවාගේ ශ්‍රේෂ්ඨත්වය ගැන, නිර්මාණකරුවෙකු හැටියට ශ්‍රේෂ්ඨත්වය ගැන අපිට ඊට වැඩිය තවත් කවර කතාද කියලා නැවතත් කියන්නට වෙනවා. මා නැවතත් අවධාරණයෙන් කියන්නට කැමති ගැමි සංස්කෘතියෙන් ඔහු ලැබුවේ ඒ අපූරු අත්දැකීම් පවුලේ අන්‍යෝන්‍ය සම්බන්ධතා රැකගැනීමේදී වුණා. දැන් අපි සමානාත්මතාව ගැන කතා කළා. ඒ වගේ කරුණවලදීත් මං හිතන්නේ ඒ ලැබූ අත්දැකීම් ඒ වගේම විශිෂ්ට වූ පුද්ගලෙක්, දාර්ශනිකයෙක්, හැම ක්ෂේත්‍රයකම වගේ නිර්මාණ කුසලතා පෙන්වූ කෙනෙක්. එතකොට එවැනි උත්තම ගණයේ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෙක් ගැන අද මේ වේදිකාවේ සිට කතා කරන්නට ලැබීම භාග්‍යයක් කියලා මං හිතනවා. ලාදරු චිත්‍රපටයේ අපිට ඇහුණු ගීතයක් තමයි සුවදෙන සිත සැනසුම් කියන ගීතය. පණ්ඩිත අමරදේවයන් සමගින් රුක්මණි දේවිය ගායනා කරපු මේ ගීතය, මේ මානවසිංහ සඳහන් කරපු ජීවන ගමනේ අතීත සටහන් එකතු වෙලා තිබෙන සුන්දර තැනක් කියලා අපි විශ්වාස කරනවා. මේ ගීතය අහලා රසවිඳලා අපි කුසුමා කන්වරත් මහත්මිය එකතු කළ මේ කරුණුවලට අඩු වැඩිය එකතු කරමු. I'm a miracle of a recipe.
සුවදෙන සිත සැනසුම්. මේ ලාදලු චිත්‍රපටේ මේ ගීතය රසවිඳින්න කලින් අර අපේ කතාවේ එක් තැනක් තිබුණා නැවතුම්පලක්. මොකද මේ කෙටි කතා කරුවෙකු විදිහට සහ දර්ශන මාධ්‍යෙකු විදිහට ඔහුගේ පසුබිමත්. ඒ වගේම මේ තිලකරත්න කුරුවිට මණ්ඩාර මහත්මාව තව හොඳ තැනක ඉඳලා, මොකද අර මුලින්ම අපි අහපු පළවෙනි පටිගත කිරීමේ ගීතය අහනකොට එතන හිටපු වාද්‍ය මණ්ඩලය ගැන නම් කරනකොට එතන තිබුණා තව නම් ගොඩක්. ඒ නම් ගොඩින් පෑහුණු රසය අරගෙන මානවසිංහ සූරියෙන් නාව කියන දැන් අපි එතනින් පටන්ගමු. ඊට පස්සේ සෝමිර මහත්මාවට යමු. ඔව්, දැන් මහගම සේකර ගීත ලියන්න පටන් ගන්නේ මානවසිංහයන් YMBA ශාලාවේ බොරැල්ල කරපු කතාවක් අහගෙන ඉඳලා. මේ ගීත ගැන කතා කරනකොට මහගම සේකරයන්ට හිතෙනවා මටත් මේ වගේ මధుර ගීත ලියන්න පුළුවන් නම් කොච්චර හොඳ කියලා. එතකොට ඔබ කිව්වා මානවසිංහයන්ගේ පළවෙනි ගීතය මොනවද මේ අකුරු ජාතියක් කියන ගීතය පටිගත කරනකොට වාදක මණ්ඩලයේ හිටියා කියලා ආනන්ද සමරකෝන්. එතකොට මානවසිංහ සූරියෙන් ගීත ලියන්න පටන් ගන්නේ ආනන්ද සමරකෝන්ගේ ගීත ලිවීම දැකලා. එතකොට ආනන්ද සමරකෝන්ගේ ගීතවල ලාවන්‍ය, එහි තියෙන රසය, එහි තියෙන පදමාලාව, එහි මధుරභාවය ගැන දැකලා තමයි මානවසිංහයන් ගී ලියන්න පටන් ගන්නේ. එතකොට මානවසිංහන් ගී ලියන ලියන ගී දැකලා තමයි මහගම සේකර ගී ලියන්න පටන් ගන්නේ. බලන්න මේ මේ પરම්පරා තුනක් දැල්වෙන හැටි පහනක් වගේ. එතකොට ලංකාවේ සිටින විශිෂ්ටම යුග තුනක් සම්බන්ධ කරන ගීත නිබන්ධකය තුන් දෙනා එන්නේ ওই ආකාරයට. ඒ බලපෑම, ආభాසය, ඒ උත්තේජනය, ඒ ආවේශය නිසා තමයි මේ ප්‍රකට සුවිශේෂ අපේ රටේ ගීතවංශය ගැන කතා කරනකොට කතා නොකරම බැරි මහ බලකණු තුන බිහි වෙන්නේ. මේක තමයි බලපෑම කියන්නේ සාහිත්‍ය දරයෙකුගේ ආලෝකය දසාත විහිදෙන හැටි. මේ කුළුණු තුන මත මොනතරම් සාහිත්‍යයක්, ගීත සංස්කෘතියක් දරාගෙන ඉන්නවද? සෝමිර සේනානායක මහත්මයා, අර අපි ගොළු දැරියෙන් එහාට යන කෙටි කතාව ගැන කතා කරගෙන ඔබතුමා හුඟක් දේවල් එකතු කරන්න බලාගෙන හිටියා. ඔව්, මොකද මේ ඒ ගොළු දැරිය කෙටි කතා සංග්‍රහයත් එක්ක මට හිතෙනවා මානවසිංහයන්ට කෙටි කතා කරුවෙකු වශයෙන් හිමි යුතු නියම දන හිමිවුන්නේ නැහැ කියලා. ඒකට මං හිතන්නේ හේතුව වුණේ මානවසිංහයන් කෙටි කතා කරන්නේදී හැරුණේ බටහිර සම්ප්‍රදායට නෙමෙයි. ඒ කියන්නේ ප්‍රංශ, ඇමරිකන්, ජර්මන්, එංගලන්ත කතා සම්ප්‍රදායන් වලට නෙමෙයි ඔහු හැරුණේ. වඩා සමීප වෙන්නේ වංග කෙටි කතාවටයි අපේ ජන කතාවටයි. මේ දෙක අතරින් ඔහු උත්සාහ කරනවා මට දැනෙන විදිහට ගොළුදැරිය තුලින් අපේ වෙනමම කතා කලාවක් ගොඩනගන්නට. ඒක වංග සාහිත්‍යයේ ආභාෂයේ තියෙනවා. දැන් ඔය අචින්ත සේන් කුමාර් ගුප්ත වගේ ඉන්දියාවේ අයත් මේ වංග සාහිත්‍ය ආශ්‍රයෙන්, නමුත් එහි ජන කතාව සම්බන්ධ කරගෙන කෙටි කතා කලාවක් ගොඩනැගුවා. මේතෙන්ට යන්න උත්සාහ කරලා තියෙනවා මානවසිංහයන්. නමුත් ඒක විචාරකයෝ දැක්කේ නැහැ ඒ කාලේ. ඒ විචාරකයන් නොදකීම නිසා හෝ වගතුගකාරයට තියෙන බය නිසා හෝ මේ ගැන කතා කළේ නැහැ. මෙන්න මේ නිසා තව නව මුහුණුවරක කෙටි කතා කලාවක් ලංකාවේ වර්ධනය වෙන්න තිබුණු අවස්ථාවක් මම දකිනවා. මමත් කෙටි කතා කලාවේ නිරත වන නිසා මට දැනෙනවා මෙතන පොඩි හානියක් අපිට සිද්ධ වුණා කියලා. අපේ කෙටි කතා කලාවට මේ වර්ගය දියුණු වෙන්න සැලැස්සියේ නැති එක ගැන සමහර විටක දැන් අපි ඉස්සලා කතා බහ කරනකොට මහාචාර්යතුමියයි අපි කීප දෙනා මේ ලොකු දියණිය කිව්වා එයා ඒ කතා පොත ඉංග්‍රීසියට පරිවර්තනය කළයි කියලා. මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරපු කතා පොත පළ වුණොත් පළ වෙයි නේද? ඔව්. පළ වුණොත් මට හිතෙනවා එතකොටවත් ඇස් ඇරෙයි කියලා. විශේෂයෙන් මේ ඉංග්‍රීසි කියවන අය අතරේ හෝ අපේ දැන් අර AP ගුණරත්නගේ ජන කතා එකතුව ආදී නැත්නම් පාකර්ගේ ජන කතා එකතු ආදී කියන්නේ මේවා නිසා ඇති වුණු පොඩි ජන ජීවිත තුළ ලැබෙඳියාව අපේ කෙටි කතාව තුලින් ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ ලේකේ කෙරිට අනාගතයේදී මානවසිංහයන් මීට වඩා කෙටි කතා කලාවේ මන්සලකුණක් තිබ්බ කෙනෙක් කෙරිට පිළිගන්නේ කියලා. මම කියපු කරුණ පිළිබඳව මට පොඩි අදහසක් දැන් දැනුණා. එතුමාගේ කෙටි කතා වල තිබෙන ඒ දීප්තිය නැත්නම් ඒ අගය
දකින්නට මහිතන්නේ සමාජයට බැරිවුණේ ඊට වඩා අර ගීත රචනාවල සහ අනිකුත් නිර්මාණවල තිබුණු ආලෝකය වැඩියෙන් ප්‍රබල නිසා දෝ කියලා සැකයක් මට තියෙනවා. දැන් කුසුමකරණවත් මහත්මිය කිව්ව කතාවට අපි හොඳ ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන් අපේ කතිකාචාර්ය මහනම් වික්‍රමසිංහ මහත්මයා මෙතන සිරිනවා. වික්‍රමසිංහ මහත්මයාට දැන් අපි අහලා තියෙනවා සහ අපිට හොඟ දෙනෙක් කියලා තියෙනවා මේ ගී පිටිපඳ විමර්ශනය කරනකොට සහ ඔහුගේ මේ කාව්‍ය සංකල්ප විමර්ශනය කරනකොට මේ හැම එකක්ම ලාලිත්‍යයකින් නැතුව නිර්මාණය කරපු නිර්මාණ කියලා වෙලා. ඔහුගේ ගුවන්විදුලි ගීත නාටකයක් හෝ වේවා නැත්නම් ගීත රචනාවක් හෝ එම නැත්නම් නිකමට ලිව්ව කවි පන්තියක් හෝ වේවා මේ හැම එකම ගෙයිය හැකි ලාලිත්‍යයක් තිබෙනවා කියලා වෙලා. ඔව් දැන් ඒක මේ සුළුයිර අපි ටිකක් ඈතට යන්නවා මේ ගැන පැහැදිලි කරනකොට. මොකද මෙතුමා සම්බන්ධ වෙනම ග්‍රැමපෝන් යුගයේ එක කොටසකට. මොකද HME his master's voice කියන තැටි යට තමා ඔය ගීතේ මුලින් ගායනා වෙන්නේ මොනවා ධම්මිය අකුරු ජාත. එතකොට ඒ වෙනකොට තීරණාත්මක අවධියකට කියන්නේ නෘතියෙන් නෘතිය රංගෙන් බැහැර වෙලා යනවා. නමුත් නෘතියෙන් ඉතුරු වෙච්ච ගීතේ තමා ග්‍රැමෆෝනෙට එන්නේ. ඊට පස්සේ ඒ ග්‍රැමෆෝනෙන් ආපු ආනන්ද සමරකෝන් වැනි සුනිල් ශාන්ත වැනි මහා පුරුෂයින් මම හිතන්නේ යුග තුනක් විදිහට ඇඳිනුනොත් වැරද්දක් නැහැ. ඒගොල්ලන්ගේ රචනාවල අමුතු ලාලිත්‍ය සෞන්දර්යයක් තිබෙන බව ඇත්ත. නමුත් බොහෝ විට ඒගොල්ලෝ ගීත රචනාවේදී නිශ්චිත මාත්‍රා සංඛ්‍යාවක් තුළ ඉඳිමින් රචනා කළා. ඒ කියන්නේ පළවෙනි පාදයේ දෙවෙනි පාදයේ නිශ්චිත මාත්‍රා. නමුත් මම දකින්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ ගීත සාහිත්‍යයේ අවිනිශ්චිත මාත්‍රා සංඛ්‍යාවක ඉඳලා ගීත රචනාව පටන් ගන්නේ මානවසිංහයන්. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ මහ බොවන්න. ඒකේ දැන් වැලිතල අතරේ හිමිහිට වසිනා නිරංජන නදී. ඒතර නිරංජන නදී කියන එකේ මාත්‍රා සමාන නෑ අරකට. එතකොට මේ මේකෙන් හෙලි වෙන්නේ අපිට ඉස්සරලාම ගේය පද රචනය. කියන්නේ ගේය පදේ කියන්නේ පද රචනයට වඩා වෙනස්. ගේය පද රචනය හැඳින්වුවොත් ගායනය සඳහාම රචනා වූ ගායනයම ප්‍රාර්ථනා කරන්නා වූ සුගායනීය වූ මියුරු පදවැල කියන අර්ථයෙන් ගත්තොත් ගේය පද රචනය ආරම්භ වෙන්නේ මම දකින්නේ මානවසිංහයන්ගේ. මේ ගීතය අපි මෙතනට එකතු කරමු. ඉන් පස්සේ මේක නිර්මාණාත්මක පසුබිමේ හරි ලස්සන කතාවක් තියෙනවා. ඒකත් මේ විද්වත් මණ්ඩලය ඔබට පවසාවි. හිමිහිට බසිනා වෙලිතල් අතරේ හිමිහිට බසිනා නිරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදුදා දිලෝ හිමි මොක්සු වෙලද මොහුගේ සමාධි පාවෙනා සමාධි චන්දන තුරු පීරා චන්දන තුරු පීරා හැපීම මල්මුව රද රසිනී සුවඳ මුසු කොමල මද පාදනේ ගැටිලා පාවිනා ගැටිලා පාවිනා නගනා ටික ටික සෙලවි සතුසර නගනා ටික ටික සෙලවි සිරි මහවෝ හිමිගේ මනෝහර පලුපත් අතුරිකිලි
නටාගිය තාලෙහි රස නැගුණා සරාගී ජීවන සරාගී සඟවිත් මෙහිරි දකුණේ සාකා සිරිලක් ගෙන ආදා සිරිලක් ගෙන ආදා සිටිම තම මහබෙවුනා උයනේ නටයි කොළ වන්නම ලෙස මාබු සුමිහිරි නාදේනා සුමි හඳුන්වා දෙන්නේ මහබෝ වන්නම විදියට. අපි දකින වන්නම් සාහිත්‍ය නෙමෙයි. නමුත් එතනින් එහාට ගිය වෙනත් තැනක රැඳුණු වන්නමක් විදියට තමයි මේ හඳුන්වන්නේ. මහබෝ වන්නම. ගුවන්විදුලි ගී නිර්මාණයක් විදියට මේ ගුවන්විදුලි තැටියකට තමයි මුල් වරට ගැවුණේ. අමරදේවයන් තරු නිර්මාණයකට සංගීතවත් කර ගායනා කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන්ගේ පදවැලක් විදියට. මානවසිංහ සූරීන් මේ ගීතය ලියනකොටම මේක මේ යම්කිසි තමන්ගේ මනසට ගොනු වුණු තාලයක නිර්මාණය කරපු නිර්මාණයක් කියලා මම අහලා තියෙනවා. ඔව්. මානවසිංහන් වැඩි කාලයක් ගත කරේ ටයිම්ස් මන්දිරයේ. එවකට කොළඹ තිබුණු උසම ගොඩනැගිල්ලේ. මේ ටයිම්ස් මන්දිරයේ තමයි ලංකාදීප පත්‍රයේ බිහි වෙන්නේ 1947. ඒ ලංකාදීප පත්‍රයේ බිහි කරන්න නැකත හදන්නෙත් මානවසිංහ මහත්මයා. දුන මේ ටයිම්ස් මන්දිරයේ ඉහළ මාලයේ ඉන්නකොට අර YMB මන්දිරයේ YMB ශාලාව තියෙන හරියේ බෝධීන් වහන්සේ නමක් එවකට තිබුණා. මේ ඉහළ මහලේ කවුළුවෙන් දැකපු බෝපත් සැලවෙනු දැකලා තමයි එතුමාට මේ ගීය ලියන්න හිතෙන්නේ. ඒ බෝපත් සැලෙන නාදයට අනුව තමයි එතුමා මේ පද පෙළ ලියන්නේ. ඉතින් මේක මං හිතන්නේ අපේ සාම්ප්‍රදායික 18 වන්නමට 19 වැනි වන්නම එකතු කරන්නේ මානවසිංහයන් සහ පණ්ඩිත අමරදේවයන්. මේක මං හිතන්නේ අදත් මේ ගීත දහස් ගණනක් බිහි වෙලා තිබුණත් මේක අර අනුරාධපුරයේ කොච්චර වටේ ගියත් මහා සෑය පේනවා වගේ මේ ගීතය කැපිලා මතුවෙලා ඉස්මතු වෙලා පේනවා. විශිෂ්ටතම ගීතයක් අපේ ගීත වංශේ. අනිත් එක මහානාම වික්‍රමසිංහ මහත්මයා, දැන් මේ ගීතයක් අරගෙන බලන්න මෙහි තිබෙන වචන කොයිතරම් වටිනවද කියන මොනතරම් ගීත සාහිත්‍යයක් නැත්නම් අපේ සිංහල භාෂාවේ තිබෙන සුන්දරතම වටින වචන ගොන්නක් මේ ගීතයකට එකතු වෙලා තියෙනවා. ඔව්, ඔහු විසින් හඳුන්වා දුන් වචනක් තියෙනවා. රුචිරානනීය වැනි වචන මම හිතන ගීත සාහිත්‍යෙට ගෙනාවේ මානවසිංහ. අද නම් ඒක බොහොම ලස්සනට පාවිච්චි වෙනවා. මට හිතෙනවා අර ආරම්භයේදීම කියුණානේ මානසිංහ මහතාට මේ ඉරාඳපාන ලෝකේ අපිට ඇත්තටම ආර්ථික වශයෙන් එහෙම ඉච්චර ශක්තියක් උලා තිබුණ නැහැ කියලා හිත. ඔහු ධනපති නෙමේ වදම්පති. වදම්පති. ඒ වගේ වදම්පති කියන්නේ අන්න එහෙම හඳුන්වුවොත් හොඳයි. දැන් වදනිසුරු කියලා කියන්නේ ඒ වගේ ආයතන විශාල වචන කෝෂයක් තියෙන කෙනෙකුට වදනිසුරු කියලා කියනවා. සිංහල, පාලි, සංස්කෘතේ භාෂා තුනේම අගතන්පත්යේ දැනීම අගතන්පත්ත් එක්ක හිටි බව වංග භාෂාව. දැන් හිම කඳු වැටියේ සීතල සෙවනේ චන්දන තුරුපීරා. එතන ඒ වගේ යෙදුම් ගලප ගන්න ඒ දැනීමේ පසුබිම ඉතාම ප්‍රයෝජනවත් වුණා එතුමාටනේ. සිරිමහබෝහිමිගේ මනෝහර පළුපත් අතුරිති. සරි, මට මේ වංග භාෂාව ගැන කියනකොට මානවසිංහයන්ගේ තවත් විශේෂ අවස්ථාවක් මට මතක් වෙනවා. 2500 සම්බුද්ධ ජයන්තියට ගෞතම බුද්ධ කියලා චිත්‍රපටයක් ගෙනාවා ලංකාවට. ඒක ගෙනාවේ වංග භාෂාවෙන් තමයි චිත්‍රපටය නිෂ්පාදනය වෙලා තිබුණේ. දැන් වංග භාෂාවෙන් මේ චිත්‍රපටය බෞද්ධයින්ට කියලා තේරෙන්නේ නැහැනේ. මේ නිසා SWRD බණ්ඩාරනායක අගමැතිතුමාට ඕන කරා මේ වංග භාෂාවෙන් මේක සිංහල කවලා අපේ රටේ බෞද්ධ ජනතාවට ප්‍රදර්ශනය කරන්න. දැන් මේකට අදාළ නිලධාරීන් මේක වංග භාෂාවෙන් සිංහල භාෂාවට පෙරලා ප්‍රදර්ශනය කිරීම සඳහා
හොයාගෙන හොයාගෙන ගියා. කිසි කෙනෙක් හොයාගන්න බැරුණා මේක වංග භාෂාවෙන් සිංහල භාෂාවට දාගන්න. මේක මේ මේ චිත්‍රපටයට සාධාරණ ඉෂ්ට වෙන්නත් ඕනේ වංග භාෂාව දන්නා පමණින් මේක සිංහලට දාන්න බෑ. බණ්ඩාරනායක මැතිතුමා අගමැතිතුමා කතා කරලා ඇහුවලු මේ මේ වැඩේ කෙරුණාද කියලා. අගමැතිතුමා මේකට සරිලන කෙනෙක් හොයාගන්න බැරුණායි කියපළු. බණ්ඩාරනායක මහත්තයා ඇහුවලු මානවසිංහට කිව්වද කියලා. පස්සේ ගවලු කිව්වේ නෑ අගමැතිතුමා එතුමා විරුද්ධ විරෝධ අපට විරුද්ධ කෙනෙක් කියලා. බණ්ඩාරනායක මැතිතුමා කිව්වලු එතුමා අපට විරුද්ධ වෙනවා අපිට බුදුහාමුදුරුවන්ට විරුද්ධ නෑ. ගිහිල්ලා කියන්න මම කිව්වයි කියලා මේක සිංහල භාෂාවට දාලා දෙන්න කියලා. ඒ විදිහටම බණ්ඩාරනායක මහත්තයා කිව්වයි කියලා පණිවිඩය කිව්වහම ඒ චිත්‍රපටයේ සියලුම හඬපටය සිංහලට නගලා දුන්නා. ඒ ඔහුගේ වචන තමයි ඒ චිත්‍රපටයේ තියෙන්නේ. තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා මානවසිංහ ගතු සතු ගති ලක්ෂණ අතරින් එක් ලක්ෂණයක් ඔබ පැහැදිලි ලෙස සඳහන් කළේ. අපිට එහි වැඩිමනක් තොරතුරු ලබා ගන්න පුළුවන් පෞලි විදුලියකින්. මංජුල මහත්මිය මට කියන්නේ ඔබේ පියා. ඔහු සමාජයේ ජීවත් වෙනකොට මේ පියාගේ රාමුව ඇතුලේ තියෙන මහා ගුණ සම්භාරයන් ගොඩක් වගේම යම් ආකාරයක රීතීන් ගොඩක්. ඔහු ජීවත් වුණේ අන්නේ මොන වගේ රීතීන් සහ ගුණ සම්භාරයක් ඇතුලේද? මට ඇත්තටම කියන්න පුළුවන් මේ ඒ ගුණ සම්භාරය ගැන කියනකොට ඇත්තටම තාත්තා ජීවත් වෙනකොට මගේ වයස අවුරුදු 13යි. ඒ කාලේ මට තේරෙන්නේ ළමා වියේ තියෙන හැඟීම්. ඇත්තටම මේ තාත්තා මෙච්චර දේවල් ලියනවා මේ ගැන කියන ඒ හැඟීමක් අපිට දැනුවත්කමක් ඒ කාලේ තිබුණේ නැහැ. ඒතකොට අපි දන්නේ තාත්තා ඒ අපේ gedara ජීවත් වුණ පරිසරයේ හැටියට මේ වගේ මිනිස්සෙක් අපි ජීවිතේටමත් අපි දැකලා නැහැ. ඒ කියන්නේ කරන් රැකියාව මොකද්ද කියනකමත් අපිට ඒ තරම් හැඟීමක් තිබුණේ නැහැ. එතකොට අපි ගෙදරවිල්ලා අපි හරියම සන්තෝෂයෙන් ඉන්න සුන්දර ඉතාමත්ම හොඳ ගති මේ හොඳ තාත්තා කෙනෙක් ඇත්තටම. ඒ ගෙදර ආපම අර කන්තෝරේ හිටියද කියන එකවත් තාත්තට මතක නෑ ඇත්තටම. තාත්තා ඇවිල්ලා ඒ අපිත් එක්ක එකතු වෙලා දැන් අපි ඔක්කොම වට කරගෙන ආදන් සින්දු කියන්න පටන් ගමු කියලා හිටි අපේ ගෙදර නැවතිලා මේ මහානගේ ගුරුවරයෙක් වෙන කුයින්ටස් ජයකොඩි කියලා. එයා ඒ කාලේ ගියේ රජේ කලා ඇතනෙට. එයාවට ගහගන්නවා වයලින් එක ගහන්න. ඉතින් එයාට වයලින් එක ගහන්න කියන අපිට සින්දු කියන්න කියලා ඒ වගේ සුන්දර ජීවිතයක් තිබුණේ අපේ ගෙදර. ඉතින් ඒ ඒ ඒ රාමුව තුළ මම දකින්නේ මේ වගේ සුන්දර ජීවිතයක් ගත කරපු තාත්තා පහු කාලෙක අපි බලනවා මරණ තර්ජන ඇවිල්ලා තියෙනවා. එළියපු වගතුක තීරවලට සමහරලාට එක එක අසභ්‍ය වචන ලිපි ඇවිල්ලා තියෙනවා ගෙදරට. නමුත් අපි දන්නේ ඇත්තටම මේ එහෙම එක්කෙනෙකුට කොහොමද මේ වගේ ඔළුවක් තියාගෙන ගෙදර හිටියේ කියන එක. එහෙම ගැන ඇත්තටම ඒ තරම් හැම හරිම නිදහස් ඒ ඔළුවට අරගෙන ඒවයින් අනිත් අයට තරහ ගන්නන ඒ ගති මුකුත් තිබුණේ අර ඒ තරම් නිදහස් හරිම මේ කියන්නේ සන්තෝෂෙන් හොඳට හිටපු තාත්තා කෙනෙක් කියලා තමයි මම නම් දකින්නේ. තව කෙනෙක්ගේ හිත නොතලා ඔව් ඔහුව පරිස්සම් කරමින් කටයුතු කරන්න මානවසිංහ දක්ෂයි කියලා මම අහලා තියෙනවා. ඔව් ඇත්තයි කතාව. ගෑන් කවදාවත් හිතරි දෙන වචනයක්වත් දැන් ගෙදරත් ළමයි අඬනකොට සමහර තාත්තා ලියනකොට තාත්තට මේ නංගිලා ළමයි ඇත්තනම අපි පොඩි එතකොට එක නංගි කියන හරියට අඬනවා. අඬනකොට හැබැයි ඉතින් එයාට සැරවැර වෙන්නේ නැහැ. මේ මේ ශ්‍රීමති අම්මට කියන්නේ ශ්‍රීමති ඔය දුව පොඩ්ඩක් ඔහට හරි කියන්න මට මේක ලියන්න තියෙනවා. අන්න ඒ වගේ එහෙම මිසක් කවදාවත් තලාපෙලා හිතරිද්දනේවා කියන්නෙත් නෑ. ඒ වගේම තාත්තගෙන් වැඩ කරන්න එනවා හුඟක් අය අකුරු ලියෝ ගන්න ළමයි අරගෙන අකුරු පළවෙනි සැරේටම. එතකොට නක්ෂත්‍ර වැඩ කරගන්න ඒන හැමෝගෙම දිහා බලලා සමහරලාට ඇවිල්ලා තාත්තගෙන් දැන් කොහොමද හරි හරි දැන් ඒ වැඩ කරනවානේ දැන් යන්න යන සල්ලි නැත්තම් ඒක හරි තාත්තා දීලා තමයි අරින්නේ. අන්න ඒ වගේ පුදුම මේ මිනිසුතුර පුදුම මනුස්සකමක් තිබිච්ච මම හිතන්නේ මම නම් දැකපු එකම මිනිස්සෙක් කියලා මට කියන්න පුළුවන්. අම්මගේ නමින් තාත්තා ලිපිත් ලිව්වා නේද පත්තරේ? ඔව් ඔව්. මේ පවුලේ විස්තර පවුලේ මානසිංහ මහතාගේ දියණියන් දෙදෙනෙක් අපිට මේ ඉදිරිපත් කරන්නේ. ලොකු දියණිය මුලදී මම දුටුවා බොහොම වේදනාවෙන් හිත වේදනාව පියා ගැන සිහිපත් වෙලා. දැන් මේ නැගණිය කියනකොට එතුමියගේ මුහුණේ තිබුණේ දීප්තිය මම බලාගෙන හිටියා. ඒ එක්කම මට මතක් වුණා එතුමිය කලින් සඳහන් කළ කාරණයක්. තාත්තා පුංචි අම්මල දෙදෙනෙක් ගෙදර හිටියා. ඒ දෙදෙනා මේ දියණියට යම් යම් වැඩ පවරනකොට තාත්තා කොහොමද දියණියනුගේ දියණියන්ගේ හිතත් සනසගෙන පුංචි අම්මලාටත් හිත රිදෙන්නේ නැති වෙන්න කොහොමද කටයුතු කළේ කියලා ඇය සඳහන් කළා. ඒ වෙලාවේ අද ඉන්න මනෝවිද්‍යාඥන්ට වඩා ඉහළ ගණේ
මනෝවිද්‍යාව පිළිබඳ දැනීමත් තාත්තට තිබුණා කියලා මම හිතන්නේ අපිට ඒකට එකඟ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ මංජුලාගේ නැත් ගීතවල ලියලා තියෙනවා. ඔව්. සිලිනාරක හිම්මැලි පෙති අතරින් සැලිසැලි කනට නොයන සිතට දැනෙන සිලිසිලි ඒක අම්මා කියන්නේ. අම්මා තමයි මට ඉතින් අපිට කියලා දෙන්නේ. අම්මා කියනවා මේ මම ඉපදිලා මාස 3ක් විතර යනකොට අම්මලාට තියෙන නමක් දාන්න වෙනකොට දැන් මේ ප්‍රසාදිකා කියලා. ඒ කියන්නේ අම්මට ඒක කටට ආපු නම. ඊට පස්සේ තාත්තා ඇවිල්ලා කේන්දරේ බැලලා කියලා මෙයාට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ මේ ප්‍රසාදිකා නම. මෙයාට ගැලපෙන්නේ මෙයා මානකතින් ඉපදිලා තියෙන්නේ මෙයාට යන්න ඕන මංජුලා කියලා. ඒ නම දාලා කිව්වම් මංජුලා තමයි සිනහව කියන එක තේ මංජුලා කියන එක තේරුම සිනහව. එතකොට තමයි සිනා කුමර කියලා මගේ දිහා මාව මෙහෙම තියාගෙන ලිව්වල සින්දුව මගේ තුන් මැසි දියණි ගියේ රසවත් සිහිනයේදී ගියේ. සිනා කුමරින් නටන කලට දිටිමි සියලු රුව ඇගේ කියලා තමයි සින්දුව අවසන් කරලා තියෙන්නේ කවි පෙළ. ඉතින් ඒකට හරි ලස්සන වචන ගොඩක් තියෙනවා ඒ දිග කවියක්. ඒක ලියාගෙන 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 ගියාලු ඒ මගේ මාව ළඟ තියාගෙන. මේ ගීතේ මම හිතන අමරදේවයන් පසු ගායනා. අමරදේවයන් පසු ගායනා කර ඒ ගීතේ. පදයක් දෙකක් මතක් කරන්න පුළුවන් කව තිබ්බනම් තාලෙට මොනතරම් වටිනවද? මේ ඔබතුමාට මතකද නැහැ. නැහැ මතක නැහැ නේ. හරි. අපි මේ මේ කතාබහට ලක් කළේ විශේෂයෙන්ම මානවසිංහ සතු ගෞරවනීය ලක්ෂණ. ඒ ඔස්සේ අපි ඉදිරියට ඇදෙනකොට මානවසිංහ සතු නිසර්ග හැකියාවන් නිරන්තරයෙන්ම අපි පුබුදු කරනවා මේ වැඩසටහන තුළ. ඔහු චිත්‍රපට ගණනාවකට ගීත ලියන්න ගියේ නැහැ. 59 දෛවයෝගයට ලිව්ව ගීත තුනත් අතිශය ජනප්‍රිය වුණා. ඒ වගේම 62 රම්මුතු දුව චිත්‍රපටයට ලිව්ව ගීත කිහිපයක් අතිශය ජනප්‍රිය වුණා. ජනප්‍රිය වුණා විතරක්ම නෙමෙයි. හොඳම ගීත ප්‍රබන්ධකයාට හිමි සම්මාන හිමි කරගන්න තරම් වරම් අරගෙන ආවා මේ ගීතය නිසාම. මේ ගීතය එදා චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළේ නාර දිසාසේකරයන් සමගින් නන්දා මාලනිය. ඒ මතක සටහන් රැගෙන අපි දැන් මේ සභාවට නැත්නම් සංගීතයට ඒ අතීතක සුවඳ එකතු කරන වෙලාව. Thank you.
අපි මේ කතා කරන මහාචාරිතය චන්ද්‍රරත්න මානවසිංහයන් දිවි ගමනේ අවුරුදු 52ක් වැනි කෙටි කාලයක් තුල කළ කීදෑ පිළිබඳව මේ කතා කරන්නේ. ජීවන ගමන් වගේ 800 වසක් තුල ඔහු කළ දෑ මේ වගේ පොත් 10ක් ලියන්න තියෙනවා. ඒවා සංක්ෂිප්ත කොටගෙන තමයි අපි මේ කතා බහට ලක් කරන්නේ. දැන් කලින් අපි අහපු ගලනගඟගේ ජීවිතේ මානවසිංහ සූරීන් හොඳම ගීත ප්‍රබන්ධකයා ලෙස සම්මානයට පාත්‍ර කළ ගීතය සරසවි සම්මානය මුල්වරට හිමි වුණේ එතුමාට. ඒ පිළිබඳ ඡායාරූපයකුත් එතුමා පිළිබඳ ලියවිලා තිබෙන ග්‍රන්ථයේ එක් තැනක සඳහන් වෙලා තිබෙනවා. මෙතන ඉන්නවා මානවසිංහ සූරීන්, ඒ වගේම නාරද දිසාසේකරයන් සහ මේ කෙරවලේ නන්දා මාලිනිය සම්මානය අතේ ඇතිව රැඳි සිටින්නේ. මම අහලා තිනවා මේ නන්දා මාලිනිය ඉස්සතක ආශිර්වාදයකුත් කළා කියලා. ඔව්, අවුරුදු 13යි මං හිතන්නේ නන්දා මාලිනිය මේ පළවෙනි ගීතය මේ චිත්‍රපට ගීතය ගායනා කරනකොට මානවසිංහයන් ඊට කලින් ගීත ලියලා තිබුණා. නමුත් මේ ගීතයට සම්මානය ලැබුණාම නන්දාගේ හිස අත ගාලා ආශිර්වාද කළා තියෙනවා මේ පෑ දස්කමට. ඉතින් මේක මං හිතන්නේ නන්දා මාලිනිත් ආශිර්වාදයක් හැටියට සලකනවා. පළවෙනි වතාවට චිත්‍රපට ගීතයක් ගායනා කළාට පස්සේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි බුද්ධිමතුකු රසවතුකුගේ ආශිර්වාදය නන්දා මාලිනීට මේ දීර්ඝ ගායන චාරිකාව යන්න ආශිර්වාදයක් වුණයි කියලා ඇය විශ්වාස කරන බව මට මතකයි කොහෙදෝ කියලා තිබුණා. සරසවි සම්මාන උළෙලත් එක්කම ඇඳෙන තව විශිෂ්ට ගණයේ නීත නිර්මාණයක් මානවසිංහ සූරිය නිර්මාණය කළා. මේ සරස්වති අභිනන්දන ගීතය හැටියට තමයි සැලකුණේ. මුල්වරට මෙය වාදනය කරමින් ගැයුණේ සරසවි සම්මාන උළෙල කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඔව්, ඒ උත්සවයට GH පෙරේරා මෙතුමාගේ පුත්‍රවන තමයි විමලසිරි පෙරේරා තමයි සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාව හිටියේ. ඒ සරසවිය සම්මානය නිර්මාණය කිරීම බාර දුන්නේ අපේ රටේ හිටපු ඉතාම විශිෂ්ට මූර්ති ශිල්පියෙකු වන තිස්ස රණසිංහට. මේ ගීත ප්‍රබන්ධය කිරීම බාර දුන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ට. මේකට තනු නිර්මාණය කළ ගායනා කිරීම බාර දුන්නේ අපේ අනිත් විශිෂ්ටතම ගාන්ධර්වයා වන පණ්ඩිත අමරදේවයන්ට. ඉතින් මේ එකමුතුයෙන් බිහිවුණු මේ සරස්වති අභිනන්දන ගීතය මං හිතන්නේ නැවත වරක් යලිත් සරස්වති අභිනන්දන ගීතයක්. මෙය ඉක්මවා යන සරසවි මේ සරසවි අභිනන්දන ගීතයක් ලියන්න බෑ කියන එක තමයි මං හිතන්නේ අදහස බොහෝ ප්‍රවීණ ගීත රචකයින්ගේ. මේක උපරිමය, මේක ඉක්මවා යන්න මං හිතන්නේ තවත් පද පෙළක් සරස්වති ගැන ලියන්න බෑ. මානවසිංහ සූරීන් මේ ලිව්ව සරස්වති ගීතය අදටත් අපි භාවිත කරනවා. මේ තනුව සහ මේ අඩංගු කරුණු මේ සේරමත් එක්කලා සරස්වති වන්දනය කිරීම සඳහා මේ වටිනාකම් කොහොමද එකතු වෙන්නේ මානවඥා? දැන් මෙහෙමයි, ඇත්තටම සරස්වති ගීතය කියන එක අපේ දැන් ලියාපදිංචිලා තියෙන එකම ගීතය වෙලා තියෙන මේක. එහෙම ගීත තියෙනවා දැන් දන්නෝ බුදුන්ගේ වැනි ගීත. ඒවා මොනම හේතුවක් නිසාවත් සමාජයෙන් ඉවත් කරන්න බෑ. ඒකට බලපාන ප්‍රධාන හේතුවක් තමයි මේ ගීතේ ධ්වනි ගුණයට ගැළපෙන තනුව නිර්මාණය වීම. තනුව තමයි හුඟක් මේ ධ්වනියට ගැළපෙන්නේ. මොකද ගීතේ වචනවලට වචනවලින් ඉල්ලා සිටිනු ලබන තනුවක් තමයි මම හිතන්නේ ආචාර්ය පණ්ඩිත අමරදේවන් නැතිනම් ඉෂ්ට වෙලා තියෙන්නේ. කටිකට අරතුමා පුංචි උදාහරණයක් ගීතය ගයා පෙන්නනවා නම් මම හිතනවා මේක හැඩ වැඩ කරන්න වඩා වටිනවා. අමරදේවයන්ගේ ගීතයක් නම් අපිට මේ විදිහට ගායනා කරලා පෙන්නන්න බෑ නිකන් අද වශයෙන් කියලා. මදුර භාසිනි චාරු දේනි කමල වාසිනි සරස්වති දේවි වන්දේ සරස්වති දේවි.
ඒ සරස්වති අභිනන්දන ගීතය මුල්ම සරසවි සම්මානවල උදෙසා මේ ගීතය නිර්මාණය වුණා. ඉන්පසු දිගින් දිගටම මෙය ශ්‍රී ලංකාවේ සරස්වති දේවිය වන්දනය කිරීම උදෙසා බිහි වුණු වටිනා කියන එකම ගීතය බවට මුද්‍රා තබනවා. ඒ මුද්‍රා තබන්නේ අපේ සංස්කෘතිය විසින්, අපේ ඉතිහාසය විසින්, වර්තමානයත් එය එලෙසමයි. ගීත නාටක ගැන කතා කරනකොට බොහෝ ගීත නාටක මානවසිංහ සූරීන් රචනා කර තිබෙනවා. ඔව්, ගීත නාටක ගුවන්විදුලියේ මේ ගීත නාටක රචනා වුණේ ටේවිස් ගුරුගේ කියන මාධ්‍ය වේදියා තමයි අදහසක් ඉදිරිපත් කළේ. මේ විදිහ ගීත වලින්ම සමන්විත ගුවන්විදුලි නාටකයක් නිර්මාණය කරමු කියලා. මේ අනුව තමයි ප්‍රථම ගීත නාටකය නිර්මාණය කරන්න ශ්‍රී චන්ද්‍රත් මානවසිංහයන්ට ආරාධනා කරන්නේ. මනෝහරි ගීත නාටකය තමයි ප්‍රථම ගීත නාටකය. එවකට හිටපු ඉතාම විශිෂ්ට සංගීතඥයින් තමයි මේ ගීත නාටකවලට ගීත නිර්මාණය, මේ තනු නිර්මාණය කරේ, සංගීත නිර්මාණය කරේ. අපේ රටේ අද අපි සුලභව කතා කරන වචනයක් තියෙනවා, සුභාවිත ගීතය කියලා. මේ සුභාවිත ගීත ගබඩාව මුලින්ම පිරෙන්න පටන් ගත්තේ ගුවන්විදුලි ගීත නාටකවලින්. මං හිතන්නේ අද අපි කතා කරන සුභාවිත ගීවලට නිදර්ශන සපයන්න උන්නම් ඒ රසිකයින්ට අපිට පෙන්වන්න තියෙන විශිෂ්ටතම ගීත සම්භාරය තමයි මානවසිංහන් ලියූ මේ ගුවන්විදුලි ගීත නාටක වල එන ගීත. දැන් අපි නිදර්ශනයකට ගත්තොත් අපි දන්න ඉතාම විශිෂ්ට සරල සාස්ත්‍රීය ගීතයක් හැටියට සලකන ප්‍රේම තටාකේ මේකයි මැණිකේ කියන ගීතය. මෙවැනි ගීත, අතිසම්භාවනීය ගීත, මං හිතන්නේ ජගත් මට්ටමේ වගේම ජාත්‍යන්තර මට්ටම ගෙනිච්චත් මේ වගේ ගීත මං හිතන්නේ විශිෂ්ටතම ගීත නිර්මාණ හැටියට සම්භාවනාවට පාත්‍ර වෙනවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා මං හිතන්නේ අපේ සුභාවිත ගීතයේ පුරෝගාමිය හැටියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ ශ්‍රී චන්ද්‍රත් මානවසිංහ. ඔබ ගායනා කරපු සරස්වති අභිනන්දනය ගීතය ලියනකොට එතුමා මේ සරස්වති සංකල්පය අපිට සංස්කෘත සාහිත්‍ය ඔස්සේ, හින්දු සංස්කෘතිය ඔස්සේ අපිට ලැබෙන දෙයක්. ඒ නිසා එතුමා මේ ගීතය මුළුමනින්ම රචනා කරන්නේ පූර්ණ සංස්කෘත වචනයක. පූර්ණ කුම්භමිව පීන පයෝදර පූර්ණ තාමෘත ධාරා කියලා තමයි ලියන්නේ. නමුත් එතුමා බුද්ධ ජයන්ති ගීතය ලියනකොට අපි දන්නවා අපේ බෞද්ධ සාහිත්‍ය ලියවිලා තියෙන්නේ පාලි භාෂාවෙන්, මාගදීයෙන්. එතකොට එතුමා ඒ ගීතය ලියන්නේ පූර්ණ පාලි භාෂාවෙන්. මේ ගීතය ආරම්භ වෙන්නේ පාතුර හෝසී බුද්ධ ජයන්ති ධම්ම සමය උදපාදි උට්ටහත නිසීදත ධාරේත ධම්මං ආරහක නික්‍රමත චරත් චාරිකාම්. මුළුමනින්ම පාලි භාෂාවෙන් ලියන්නේ. දැන් අපි හිතනවානේ මේ ඇතම් වෙලාවට මේ ගීත නිබන්ධකයින්ගේ අනන්‍යතාවක් තියෙනවා කියලා. දැන් මානවසිංහගේ ගීතවල අනන්‍යතාව හොයන්න බෑ. මොකද එකම භාෂා රටාවක් හෝ එකම ගීතාකෘතියක් හෝ මේ පදනම් කරගෙන නෙවෙයි එතුමා ගීත ලියන්නේ. දැන් මේ ගීතය පූර්ණ සංස්කෘත භාෂාවෙන් ලියනකොට බුද්ධ ජයන්ති ගීතය පූර්ණ පාලි භාෂාවෙන් ලියනවා. ඒතකොට අකුරට යනවයි කියලා, එහෙම නැත්නම් ඇත් ගාලේ දරුපෙන් මොනවද මේ අකුරු ජාතියක් වගේ ගීත ලියනකොට මේ අපේ ගමේ කතා කරන කටවහරෙන් ලියනවා. ඉතින් එතකොට මානවසිංහ ලකුණ මේ භාෂාවේ අනන්‍යතාවකින් හොයන්න බෑ. එතුමා කර දේ තමයි ඒ ගීතයට විශේෂ ගැළපෙන විදිහට එතුමා භාෂාව භාවිත කරා. ඉතින් එතුමා මං කිව්වේ අර මුලින්ම භාෂාධිපත්‍යයක් තිබුණු කෙනෙක් කියලා. මේ එතුමාගේ භාෂාධිපත්‍යය තමයි මේ සියල්ල සිසාරා පැතිරි අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේ හැම සටහනක් එක්කම අපි යමු චිත්‍රපට පසුබිම් ගීතයට. සීතල වතුර චිත්‍රපටය වෙනුවෙන් ලතා සහ ධර්මදාස යුවළ ගායනා කරන ලද මෙන්න මේ ගීය අපි උදාහරණ කොට දැන් ඉදිරිපත් කරන්නේ. මේ තිබෙන නිසර්ග හැකියාව මැන බලන්ට ඔබට යම් කවුලුවක් විවර කරමි. කුමනිය
ඇගේ සිනහවේ හඬට අතු පුරා ලිකිනි සැලේ මුළු ගම්මානේ කුසුම් වැසි වසි ගම්මානේ වචනයක තියෙන බලය. මෙය අරුම පුදුමයයි මානවසිංහ සූරීන් වරක ප්‍රකාශ කර දෙවෙනවා. ඔහු ලියූ බොහෝ පොත්පත්වල මේ අඩංගු කරුණුවල මේ වචනාර්ථයක තිබෙන බලය, මහිමය, එහි දොස, එහි ගුණ වඩා මැනවින් විස්තර කරලා දෙවෙනවා. මටත් වැඩිය මේ ගැන හොඳට දිලී දයාලක්ෂ්මි මහත්මිය කතා කරාවි. අපේ ගෙදර හැන්දෑවට හුඟක් වෙලාවට තාත්තා ගිහිත මිතුරන් ආවහම තාත්තා කතා කර කර ඉන්නවා ඒගොල්ලන් එක්ක. වැඩියම ලොකු මාමයිනවා බැස්ටියන් කවිකේශව කියලා, තාත්තාගේ ලොකුම රසිකය. එයා ආපු වෙලාවල් වලටත් අපිත් ඉතින් යන්තම් අර පඩි උඩට වෙලා වහගෙන ඉන්නවා. සමහර දේව තේරෙන්නෙත් නෑ, නමුත් ඔළුවට යනවා. ඉතින් එක දවසක් කිව්වා මේ අපි පාවිච්චි කරන වචන විශ්වය රැඳිලා තියෙනවා, ඒක නිසා බොහෝම පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න කියලා. ඒ අතරම කිව්වා අපි තරහෙන් කාට හරි වචනයක් කිව්වොත් ඒ වචන යන තරංග එක විදිහක්, අපි ආදරෙන් කාට හරි වචනයක් කිව්වොත් ඒ තරංග තව විදිහක්. ඉතින් තරහෙන් කියපු වචනය බාරගන්න ඉන්න එක්කෙනාට තරහ නැත්නම් ඒක ආපහු පෙරලා යනවා කියලා අපේ තරංග දිගේම අපිටම. ඒ වගේම ආදරයෙන් කියපු වචනයක් බාරගන්න තරංගය ළඟ තියෙනවා නම් ඒ ආදරය මෙයාට ලැබෙනවා කියන එක. ඒ අතර තව කියව එකක් තමයි මේ අපි හුස්ම ගන්න වාතය. අපේ මුතුන් මිත්තෝ, බුදුවරු, ඉස්සර හිටපු ශාස්ත්‍රූන් හුස්ම ගත්ත ආශ්වාස ප්‍රාශ්වාස කළ වාතයමයි අපි දැනුත් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ. ඒ වාතය වෙනස් වෙලා නැහැ. ඒ වාතය තාම ලෝකේ රැඳිලා සිටිනවා. අපේ වත්තේ, එහා වත්තේ හැමතැනම තියෙන එකම වාතය. අපි සම්බන්ධ වෙලා තියෙන්නේ කිනකාට? මේ ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයෙන් කියන එක. ඉතින් ඒක ඒ වෙලාවේ අපේ ඔළුවට ගියා විතරයි. පස්සේ රසායන විද්‍යාව ඉගෙන ගන්නකොටයි භෞතික විද්‍යාව ඉගෙන ගන්නකොටයි ඒ දෙකටම මේ දෙක සම්බන්ධයි. නමුත් මට තිබුණ කරදරේ තමයි ඒ දෙකම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. ගුරුවරුන්ට මට මේක ගිහිල්ලා කියන්න බෑ අපේ තාත්තා මේක කිව්වයි කියලා උගන්වනකොට. මොකද ඒ කාලේ
ඉගෙන ගන්න කාලේ එච්චර ඉංග්‍රීසි කතා කරන්න බැරුව තිබුණා. පස්සේ ඒක පුළුවන් වුණාට අර පොදු සාහිත්‍ය පෙළ පළවෙනි අවුරුද්දේදී ඔක තේරෙන්නේ නැහැ මේක අපේ තාත්තා ගෙදර කියපු එකක් කියලා ඉංග්‍රීසියෙන් කියන්න. නමුත් ඒ විද්‍යා දෙකටම අදාළ දෙකක් මේ තාත්තා කිව්වේ හුඟක් ඉස්සර. අපි ඉගෙන ගන්න මේ ඉස්කෝලෙන් ඉගෙන ගන්න ඉස්සර. ඉතින් තාමත් මං හිතන්නේ ඒක බලපානවා. අපි ආශ්වාස කරන ප්‍රාශ්වාස කරන වාතය අපි හැමෝටම එකයි. අපි ඒක දැන් තාම බෙදා හදා ගන්නවා. හැබැයි නමුත් ඒක ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනතුරු තියෙන වාතයමයි. ඒ නිසා අපි එකිනෙකාට සම්බන්ධ වෙලා තියෙන්නේ එතනින් කියන එක. මානවසිංහ සාහිත්‍ය කෘතියේ මෙන්න මේ කෘතිය ඔබට පුළුවන් නම් කොහෙන් හරි හොයාගෙන කියවන්න. මේ අතිශය දුර්ලභ කෘති. මේ එක්තැනක මේ සංඥා මණ්ඩලය ගැන කතා කරනවා. මෙහි මේ බොහෝ දේවල් විස්තර කරනවා මේ ඔබතුමිය කිව්ව කාරණා. ඉතින් සාහිත්‍යයට එහා ගිය රසමියුරක් මේ තුළ මතුවෙනවා. මානවසිංහ සූරීන් අපේ භාෂා සාහිත්‍යයට අලුත් වචන ගොඩක් එකතු කළා. සෝමීර මහත්මයා මේ ගැන කොහොමද සඳහන් කරන්නේ? ඒ එකතු කරපු වචන අලුත් වචන මේ එකක් කොටසක් ඔහුම හදපු වචන. දැන් ඔය අපි දැන් ගීතවලත් ඇහුව දයාලු ලෝකයේ මේ වචනේ මීට කලින් අහලා තිබුණේ නැහැ. දයාලු ලෝකයේ මේ ලෝකයේ තිබුණා දයාලු වචනේ. මේ වගේ නිෂ්පන්න කියන කොටස අලුතෙන් වචන නිෂ්පාදනය කරනවා. ඒකම තවත් සංස්කෘත පාලි ආදී ඒ වචනවලට සමාන වචන තත්සම වචන යොදනවා. ඒවයින් වචන බිඳලා හදලා ගන්නවා තත්භව වචන. මේ නිෂ්පන්න තත්සම තත්භව කියන කාරණා තුනම මානවසිංහ ශබ්දකෝෂයේ තියෙනවා. මේක අලුත්ම දෙයක් නෙමෙයි. සිද්දත් සංගරාවේ තියෙනවා නිපන්ත අසම තබවයි එතබේ කියලා හිටන් යෙදුමක් වචන භාෂාවේ වචන හැදෙනකොට. ඉතින් ඒ කාර්ය මානවසිංහයන් කරනවා. ඒ කාර්ය කිරීමේදී ඒක මට හිතන විදිහට මේ හිතාමතා වැරවායමින් කරන වැඩක් නෙමෙයි. කවරක් ලියන්න ගියත් මට හිතෙන්නේ ඒක ඒ වචනය යොදන්න වෙනවා. ඔහු නිකන් ඒ කාර්යයට ආවේශ වෙනවා. ඒ ආවේශය කියන එක ගත්තහම අභ්‍යන්තරයෙන්ම ගලා එන්න පටන් ගන්නවා. මේක හරි දුර්ලභ ගුණයක් නිර්මාණශීලී ලේඛනයේ. නිර්මාණශීලී ලේඛනයේ වචන සංකල්ප හොය හොයා තතන තතන අලිවීම එකක්. අභ්‍යන්තරයෙන් මතුවීම ඒක තාම දුර්ලභ ප්‍රතිභාවක් හැටියට බඳකිනේ. ඒ ප්‍රතිභාව මේ ඇත්තටම ඊළඟට ඒක මේ ව්‍යුත්පත්තිය මේ ආදිය සියල්ලම ඔහු තුල තියෙනවා. දැන් ප්‍රතිභාව එනවා උචිත අනුසුද්ධේ වෙන්කර ගැනීමට ඕන කරන ව්‍යුත්පත්තිය එනවා. ඉතින් මේ නිසා දුර්ලභගණේ කලාකාරයෙක් වෙන්න අන්න ඒ කාරණා ඇත්තටම සිද්ධ වෙනවා. දැන් අපි බැලුවොත් මේ හදිසියේ වගතුග තීරය සාහිත්‍යයේ රසවින්දනයකට කියන එකක් නෙමෙයි. උග්‍ර සමාජ විචාරයක්, දේශපාලන විචාරයක්. නමුත් ඒ විචාරය විෂය අනුව ශෛලිය භාෂාව වෙනස් වෙනවා. එකම භාෂා රටාවක් නැහැ, එකම ශෛලියක් නැහැ. විෂය විසින් තෝරා දෙනු ලබනවා ඔහුට අභ්‍යන්තරයේ. ඔහු දැනුවත් හෝ නොදැනුවත් ඒ ඉතුරු භාෂා ශෛලී නදී සියල්ල. මන් ඒකයි කියන්නේ ඇත්තටම සමහර විටක ඔහු හැරිලා බැලුවා නම් ඔහුද මේ ලිව්වේ කියලා හිතන තරමට ඌ ආවේශයකින් ලියලා තියෙන්නේ. මෙන්න මේ දුර්ලභ ගුණය නිසා උගාක් වචන එක්ක ඔහු වදම්පති කියන වචනේම තමයි ඔහුට යොදන්නට පුළුවන්. වගතුග ගැන වෙනමම කතා කරන්න ඕනේ. හැබැයි වගතුගට එන්න කලින් අර සෝමිර සේනානායක මහත්මයා කිව්වා වගේ මේ භාෂාවට එකතු වුණු අලුත් වචන ගැන අපි බොහෝ දේවල් මෙනෙහි කර යුතුයි. ගීත ශාස්ත්‍රයටත් ඔහොම වචන කීපයක් එකතු වුණා. අර ඔබතුමා කරන කතාවේදීත් ඒ පිළිබඳ පැහැදිලි කළා. අපි මීළඟට අහන්න සූදානම් වෙන ගීතෙත් එහෙම වචනයක් තියෙනවා. ආදරියේ රුචිරාණනී. රුචිරාණනී විස්තර කළොත්? ඔව්. මම හිතන්නේ දැන් ජගත් රුචිරාණනී කියන්නේ සෝභා ධර්මයේ චමත්කාරය. දැන් මේ වචනේ මම හිතන්නේ මේ ආදරයට සම්බන්ධ කරලා පාවිච්චි කළා අපි අහලා තිබුණේ නැහැ. ආදරියේ රුචිරාණනී. ඒ රුචිරාණනය, ඒ ප්‍රේමවන්තිය මොනතරම් චමත්කාරයක් දනවන කෙනෙක්ද රුචිරාණනී කියලා කියන්නේ?
අපි ස්වභාධර්මයේ අලංකෘත භාවයට කියනවා ජගත් රුචිරාණනය කියලා. මේයා ප්‍රේමවන්තියට කියනවා රුචිරාණනය කියලා. මං හිතන්නේ මේ වචනය ඊට පස්සේ අනුචිත තැන්වල යොදලා අස්ථානයේ යොදලා ඒක මහා පට්ට ගහව වචනයක් බවට පත් වුණා. ඒක අනෞචිත්‍ය දෝෂයෙන් දුචිතව පාවිච්චි කරා. නමුත් මං හිතන්නේ ඒක විශිෂ්ට විදිහටම පළමුවෙනි වතාවකට ගීයකට අඩංගු කරේ මානවසිංහයන් මේ දෛව යෝගයට ලියපු ගීතේ. අපි ඒ ගීතය විඳින්නට මේ සූදානම් වෙන්නේ. මානවසිංහ සූරීන් බොහෝ දේවල් අප වෙනුවෙන් ලියා ඉතුරු කොට ගොස් තිබෙනවා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියු සාහිත්‍ය රසය කියන කෘතිය අන්න එහෙම කෘතියක්. මේවා ඉතිහාසයට උරුමකම් කියූ කෘති. මිල රුපියල් 450 තමයි ඒ කාලේ මේක මිලදී අරගෙන තියෙන්නේ. අදත් මේ පිටපත් මුද්‍රණය වෙනවා නම් සමහර විට මීට වඩා වටිනාකම් අපිට දෙන්න පුළුවන් වෙයි මෙහි අඩංගු හැම කර්මකටම. ඒ වගේම මානවසිංහ සාහිත්‍යය එකට එකතු වුණු කෘතියක් තමයි මේ. මේ මානවසිංහ සාහිත්‍ය වගේම මානවසිංහ චින්තනයකුත් එකට එකතුව තිබෙනවා. ඒ බොහෝ දේ අඩංගු වෙනවා. ගීත රචනාවන් කලාව සමග දේශපාලනයත් ඒ ඔස්සේ ගොඩනැගුණු ජ්‍යොතිෂයකුත් එයට මුහු කර තිබෙනවා. නූතනයේ මානවසිංහ ගීත නිබන්ධනය අනුවෙන් මහාචාර්ය සුනිල් ආරත්නයන් ගීත සියල්ල එකට එකතු කොට කෘතියක් එළිදැක්වුවා. මේ ඒ කෘතිය. මෙහි මානවසිංහයන් ලියූ ගීත සියල්ල ඇතුළත් වෙනවා. ඊට අමතරව චන්ද්‍රරත්න මානවසිංහ සූරීන් ලියූ බොහෝ කවු ගී එකට එකතු කරමින් කොමල රේඛාණුවෙන් කෘතියක් එළිදක්වා තිබෙනවා. මේ මානවසිංහයන් පිළිබඳ හොඳ සටහනක් එකතු කළ හැකි කෘතියක්. ඒ වගේම අපි අර මුලින් කතා කළා වගේ අප්‍රමාණ මිනිසෙක් යන වචනය මානවසිංහයන්ගේ මුවගේ නිරන්තරයෙන් රැවදුණු වචනයක්.
අප්‍රමාණ මිනිසෙක් කියලා අමරදේවයන්ට මේ වදන් පාවිච්චි කරනවා බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. මේ කෘතියේ නම තිබෙත් අප්‍රමාණ මිනිසෙක් යනුවෙන්. මානවසිංහ සූරියන් පිළිබඳ චරිතාපදානයක් විදිහට මේ බොහෝ දේ අඩංගු වෙනවා. රංජිත් අමරකීර්ති පලිහිපිටිය තමයි මේ රචනා කර තිබෙන්නේ. ඒ වගේම අපි දැන් කතා කරන්න සූදානම් වෙන වගතුග තීරය. කෙනෙක් පුවත්පත් කලාව අධ්‍යයනය කරනවා නම් පුවත්පත් තීරු ලිපිය පිළිබඳ අධ්‍යයනය කරනවා නම් අවුරුදු 17ක් පුරා ලංකාදීපයේ 6 වෙනි පිටුවේ අඩංගු වෙලා තිබුණු තීරු ලිපියක් හැටියට තමයි වගතුග සඳහන් කරන්නේ. ඒ වගතුග තුල අඩංගු වෙලා තිබෙන බොහෝ දේ අපි කතා බහට ලක් කරන්න සූදානම්. ඇත්තටම වගතුග කියන්නේ තීරු ලිපියක් පමණක්. වගතුග ලංකාවේ පුවත්පතක එදා මෙදා තුර ලියවුණු විශිෂ්ටතම තීරු ලිපිය හැටියට තමයි බොහෝ අපේ ජනමාධ්‍යවේදී ප්‍රවීණයන් ගෙනහැර දක්වන්නේ. අදත් නොඑක් ආකාරයේ තීරු ලිපි ලියනවා, තීරු ලිපි පොත් පිට වෙනවා. මේ ඊයේ පෙරේදා තීරු ලිපි පොත් කීපයක් පිට වුණා. නමුත් ඒ සියලු තීරු ලිපි අතර විශිෂ්ට නිර්මාණයක් හැටියට මානවසිංහන්ගේ මේ වගතුග තීරය අද සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. පූර්වාදර්ශයක්, පරමාදර්ශයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම වෙන්න හේතු ගණනාවක් තියෙනවා. මානවසිංහ කියන චින්තකයාගේ අදීනත්වය එකක්. එතුමා කිසිම දේශපාලනයකට, ආගමකට, කුලයකට, ගෝත්‍රයකට, වර්ගයකට සීමා වෙච්ච පුද්ගලයෙක් නෙවෙයි. අර ලොකු දුව කිව්වා වගේ මේ සමස්ත මානව වර්ගයාම එකම සුසුමකින්, එකම සුෂ්ම පොදකින් වෙලිලා ඉන්නවා කියලා කිව්වා වගේ එතුමාගේ චින්තනයේ තිබුණේ විශාල මානව දයාවක්. මේ මානව දයාව මානවසිංහයන්ගේ වගතුග තීරයේ වැහෙන තරමට තියෙනවා. එතුමා සමාජයේ විවිධ ප්‍රශ්න, දේශපාලනික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, මනුෂ්‍යයන් පිළිබඳ ප්‍රශ්න, මේ සියල්ල ඉතාම විමසුම් ඇසින් වගතුග තීරයේ විමර්ශනය කරා, විග්‍රහ කරා. කිසිදු අගතියකින් තොරව ඕනෑම කෙනෙකු විවේචනය කරන්න එතුමාට ශක්තියක් තිබුණා. අනිත් එක තමයි මේ අභීතභාවයයි, මේ විශිෂ්ට මානව දයාව වෑහෙන ගුණයයි සමග එතුමාගේ තිබුණු වචනයේ ශක්තිය. වාචස්පති කියලත් වචනයක් තියෙනවා. වචනවලට ස්වාමි වූ කියන එකට වදනිසුරු කියලා වචනයක් තියෙනවා. මේ සෝමීර මහත්මයා කිව්වා වගේ මෙතුමාගේ මේ වදනිසුරු බව නිසා මේ වගතුග තීරය අතිවිශිෂ්ට නිර්මාණයක් බවට පත් වුණා. එතුමා ලියනවා එක තීරු ලිපියක්. කිව්වා මේ එක එක විදිහට එක එක ශෛලියට ලියනවායි කියලා. එතුමා මේක ලියන්නේ වෘතගන්ධි ශෛලියෙන්. රටට ආසිරිපතා කියන තීරු ලිපිය ලියන්නේ මෙහෙම ගද්දෙන් නෙවෙයි. ආයුබෝ වෙනසෙතා ඉසුරුසව් සිරිසතා එකුන් සැට වසෙතා පොසොන් මස එළඹෙතා එකුන් දස දින වෙතා කුජට එය හිමි වෙතා රටේ අග මැතිපුතා බණ්ඩාර නා වෙතා ඔහුට හොඳ කට ඇතා කතාවට හරි සතා කිරියාව හෙම නැතා එහෙමසේ වයපතා දහයමාරට වෙතා රජගෙදර වෙත යතා යනාදි වශයෙන් මුළු තීරු ලිපිය ලියන්නේ මේ වෘත්තගන්ධි ශෛලියේ සුසුම්ලා යකින්නි කියලා ලිව්වා වගේ. ඉතින් මෙවැනි පුදුම හපංකමක් එතුමාට තිබුණා. එතුමාගේ අගතියෙන් තොර නිදහස් චින්තනය කොච්චරද කිව්වොත් එතුමා පේරාජදෙණි විශ්වවිද්‍යාලයේ කර්කශ විවේචනයට ලක් වෙච්ච කෙනෙක්. එතුමාට කොහෙවත් දීව මුල් තිබුණේ නැහැ. මේ ගමේ වේද වේදාංගවල සංස්කෘත සාහිත්‍යයේ පාලි ධර්ම ත්‍රිපිටකයේ හෙරණසිකේ මේ මෙහි ලබාගත් මුල් තමයි එතුමාට තිබුණේ. එතුමාට මේ විජාතික මුල් කොහෙන්වත් ඇදිලා සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා පූර්ණ දේශීය පැලෑටියක් මානවසිංහ කියන්නේ. දේශීය චින්තනයක් ඒක නිසා තිබුණේ. ඒක නිසා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විචාර කලාව ඔවුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් දැඩි විවේචනයට එතුමා අතින් ලක් වුණා වගේම එතුමා දැඩි කර්කශ විවේචනයට ලක් වුණා. එතුමා කිසිසේත් මගේමිට ලක් වුණේ නැහැ. සෝමී කිව්වා වගේ. කොළඹගේ කවියන්ගේ ගණයට දාලා විවේචනයට ලක් වුණා. ඒ ගොඩටම දැම්ම මිසක්. නමුත් එතුමා කොළඹගේ දෙවෙනි පරපුරේ කවියන්ට අයත් වෙන්නේ. ඔහුගේ විශේෂතාව හඳුනගන්න. අතරිනුත් ඉතාම විශිෂ්ට වූ කවියෙක් හැටියට මං හිතන්නේ කවර විවේචන තිබුණත් පිළිගැනීම ලැබුණා. ඔව් ඒක නේද. පේරාදෙණිය ඒක පිළිගත්තේ නැහැ. ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් සාධක තියෙනවා. දැන් මේ අකුරට යනවයි කියලා ටිකිරිය අයියා බැදිවලමයි කියන ගීතයක් වුණාට මේක හොඳ පද්‍යපන්තියක්. බසා බලන්න මේ මොනතරම් සුන්දර බර වචනාර්ථයන් ගැබ් වෙලා තිබෙනවද ගැමි ආර මුසු කොට ගන්න. අපිටත් ගමේ යන්න හිතෙනවා අහගෙන ඉන්නකොට.
කියන්නම් ඉහින් කියලා පොඩි නැන්දට අල්ලලා දෙන්නම් කියන්න කුරුල්ලන්ට මල තියන්න ලොකු වුණාම මේ බැඳෙම හේන් කොටන්නම් හේන් කොටලා අපි දෙන්නට පැලක් හදන්නම් පොත්තක් උඩ වාඩි කරන්නම් වාඩි කරලා ළඟින් ඉඳන් නලා පිවින්නම් පල්ලොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම් කතා කියලා බය ඇරෙන්න විහිළු කරන්නම් මේ ගීතය අහගෙන ඉන්නකොට අපිට මහා චමත්කාරයක් ලැබිලා පේනවා. ඒ චමත්කාරය තුර ගමේ වැව් පැනැල්ල අඩ සඳයාය කෙකෙටිය මල් පිබිල තිබෙන ආකාරය මේ හැම දෙයක් අපේ චිත්තරූපවල මැවෙනවා. මේ හැම කතාවක් තුළම ටයිම්ස් මන්දිරයේ ඉඳගෙන මොන විදිහට ගොඩ නැගුවත් අර පැරන්නු කතාවකට කියන ටයිම්ස් මන්දිරයේ මානවසිංහ සූරෙන් ඉන්නවද කියලා දැනගන්න ඕන නම් මේසයට සපතු දෙක තියෙනවද කියලා බලන්න කියලා. මොකද ඒක එතන තියලා තමයි මුළු කොළඹම කරක් ගන්න. ඒක නිසා කොළඹ ඉන්නවා කියන්නේ හොඳම උදාහරණ. එක දවසක් මේ ජනතා ප්‍රධානී සඳහන් වෙලා තිබුණා කොළඹ සපතු දෙක තියලා වලස් මුල්ලේ දේශපාලන වේදිකාවකට හිටියා කියලා. ඒ කතාව කියන්නේ මම මේ සූදානම් වෙන්නේ. මානවසිංහ සූරියන් හැබැයි ගැමියෙක් කියන කතාවට අපිට හේතු සාධක කොහොමද පෞලි උදවියකින් එකතු කරන්නේ? තාත්තා කෑම කෑවි. කියන්නේ ගෙදර හැමදාම පොල් සම්බෝලයක් තියෙනවා. මාතෘ විදියටම හදන මාළු ඇඹුල් තියලකුත් තියෙනවා. සිංහල කැකුළු හාලේ බත් එක තියෙනවා. අනිතක තාත්තා කෑම කද්දි කන්නේ හැම එළවලුම වෙන්වෙන්ම කරලා බත් ටිකයි ඒ එළවලුයි ඒක රහ බලන්න. ඒ විදියට. මේ ගෙදර ඒ කාලේ හදන රහ එනවද කියලා බලන්නේ. ඒ රහට තමයි ගෙදර කෑම හැදුවේ. ඒ අතරම අපු මේ දැම්මේ නාගරික පාසල් වලට. දැම්මට පාසල් ජීවිතය අපේ වෙන එකක් නිලඳුමක් ඇඳගෙන පාසල්ට යනවා. ගෙදර ආවම සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. ඇඳුම් ඊට පස්සේ කහට පිරිච්ච ඇඳුමක් ඇඳගෙන යනවා දන් දෙනී කියලා දන් කඩන්න. දන් කඩාගෙන එන්නේ තාත්තට. අර බෙලෙක් කෝපික දන් ටිකක් කඩාගෙන එනවා. ඒකට ලුණු වතු ටිකක් දාලා හොදලා තාත්ත ගන්න. ඊපස්සේ කොට්ටම් මද ටිකක් අහුලගෙන එනවා. ඕක තලලා ඒකත් ගෙනියන්නේ තාත්තටයි අපි එකහුව වෙලා කන්න. ඒක තාත්තට කන්නිස්සෙර ඇවිල්ලා ඔබ බලන්න මේ කොට්ටම්ම කෙරහ කියලා බුරු තලෙන් තලනේ තරම් කනවා. අත කොට්ටක් තලන එයා කනවා. ඒ වගේ. ඒ වගේම සිංහල අවුරුද්දට මුළු ඔක්කොම චාරිත්‍රයේ විදිහටම කරනවා. අපිට කියලා දුන්නා මේ කජු වලින් මදින්චි ගහන්න පංච දාන්න පංච පෙතා අඳින හැටි ඒ ඔක්කොම අපි ඉගෙන ගත්තේ තාත්තගෙන්. ඒ අතරම ඔය අපිට ගෙනාව ඒ කාලේ සෙල්ලම් බඩු. සෙල්ලම් බඩු ගෙනාවහම අවුරුදු දෙකක් විතර ඔය බොරලස් ගමට ගියාම සෙල්ලම් බඩු අරන් ආවා අවුරුද්දට. ඊට පස්සේ අවුරුද්ද කිව්වා ඒ ගේන ගමම අල්ලපු ගෙවල් ළමයින්ටත් ගේනවා. ඊට පස්සේ කිව්වා මට මේක කරන්න එපා අල්ලපු ගෙදරට ගේන්න තරම් වත්කමක් නැහැ. ඒක නිසා අපි කාටවත් ගේන්නේ නැහැ. අපිට එදා ඉඳලා සෙල්ලම් බඩුත් නැහැ. හැබැයි අපි සෙල්ලම් බඩු උනේ පත්තර. පත්තර පොත් ගෙදර හැම වෙලාවෙම ওই පොඩි නංගිලා නංගිලා පොඩි කාලෙත්
පත්තරයක් දානවා බිම. ඉතින් ඕක තියාගෙන තමා අපි සෙල්ලම් කරන්නේ. පත්තරෙන් කරන්න පුළුවන් වැඩි. පොත්වලිනුයි තමයි ඊළඟට සෙල්ලම පටන් ගත්තේ. කියන්නේ සෙල්ලම් වල ගොඩාක් ගනනලා වටේම ඉන්න එකතු කරලා සිංහල වෘද්දට මෙහෙම දාගන්නවා සර ඔක්කොම. දාගෙන අපිට කියන පේලියට එන්න කියලා පෙරහැර වගේ. ඉතින් නක්කම යන ගමන් හැමලමෙටම අර සෙල්ලම් බඩුව දීලා හරි සන්තෝෂයක් ලබනවා එකෙන්. ඒ කියන්නේ අපිත් එක්ක එකට ඊහා සමානව කියන්නේ ඊතරම් ආර්ථික අතින් ඉච්චරම නැති ළමයි හුඟක් ඉන්නේ පැති වටපිට හිටියේ. ඒ ළමයි ඔක්කොම ගෙන්නලා හැමලමෙටම වගේ සිංහල වෘද්දට ඒ අපිත් එක්ක එකතු වෙලා එකට නාට්‍ය කෙරුවා. හේමලයාගේ නාට්‍ය ඒක කෙරුවා අපේ ගෙදර. ඒක කරද්දිත් අපේ ගෙදරයිම තමයි ඒක රඟපෑයේ. මම බක මෙයා බස් බක්සුරාල මම බකමුණු හාමි රාල තව අක්ක කෙනෙක් හිටියා බකමුණු හාමිනේ. අපි කරලා ඉතින් අපේ පොඩි ඒ තමයි ඒක තිර ඇඳලා දාලා ඔක්කොම කරන්නේ. ඉතින් ඒ වගේ බොහෝම සිංහ ගැමි පරිසරයක් තමයි අපේ ගෙදර ඇත්තටම තිබුණේ. ඉතින් ඒ කියන්නේ මේ ඒ ගැමි පරිසරෙන් අපි එළියට ගියනම් තාත්තා කැමතුනේම නැහැ. ඒක ගස්කාවට ගිහිල්ලා අතගාලා ඒගත්තර කියනවා සොලෝකයක් කියනවා. ජය ජය දේවි චරචරසාරි කුචේග සෝභිත මුක්තාහාරි වීනාරංජිත පුස්තක හස්තේ භගවති භාරති දේවි නමස්තේ කියේ තමයි මුළු වත්ත වටේම ඇවිදින්නේ. මේක මෙහෙම අද්දක පිටිපස්සට තියාගෙන හරි ආසයි ගස්කොලන් කතා කර කර ඒ සොලෝකෙ කියනවාමයි හැමදාම. වචනාවශේෂ තැන්පත් කරන්න කලේ මේ තාත්තා ගෙනල්ලා හිටවපු ඇහැල ගහක් ඇත නේද අර පොකුණ ගාව. පොකුණ පල්ලෙහා. දැන් මං හිතන්නේ දැන් ඉස්සෙල්ලා කියුණා මෙතෙමෙම සඳහන් කළා මනෝවිද්‍යාව ඉගෙන ගත්තේ නැතත් අපේ තාත්තා මනෝවිද්‍යාඥයෙක් හා සමානයි කියලා. ඊට පස්සේ ඔබතුමිය සඳහන් කළා විද්‍යාව ඉගෙනගෙන නැතත් විද්‍යාවට අනුව යම් යම් සත්‍ය කරුණු කියා දුන්නා කියලා. ඊළඟට පරිසරය පිළිබඳ අද අපි කතා කරනවා මේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ දරුවන්ට උගන්වන්න ඕනේ කියලා. එතුමා මං හිතන්නේ ආදර්ශයෙන්ම කුඩා කාලේ තමන්ගේ පවුලේ අයට ඒ කාරණේ කියලා දීලා තියෙනවා. ඒ වගේම දැන් අපි ඉස්සෙල්ලා එතුමාගේ ගීත ගැන කතා කරද්දී මට අවධානය යොමු වෙනවා අකුරට යනවායි කියලා කියන එක. මෙතන දකින්නවා නේද අපි අර සුන්දර සුරතල් ළමාවියේ ඇතිවන ආදරයක්. හැබැයි ඒකේ අර පුංචි ළමයි බොහෝ වෙලාවට ලොකු අය වගේ හිතන්න කැමතිනේ. පොඩි ගෑන් ළමයි අම්මා වගේ සාරිය ඇඳලා උස අඩි උස සපත්තු දාගෙන දැන් මෙතන කියනවා ලොකු වුණාම මොනවද අපි දෙන්න කරන්නේ කියලා නේ. දැන් ඔව් පොඩි නන්දට ගිහින් කියන්නම් කියලා ඉවරලා ඊට පස්සේ කියනවා ලොකු වුණාම මේ වත්තායිනේ පැලක් හදන්නම්. පැලක් හදලා අපි දෙන්නට ඉන්න ලෑස්ති කරන්න. ඊට පස්සේ මොනවද මාළු ඇඹුල් තියල් කරලා පොල් සම්බල් රසට හදලා ඇල්හාලේ බතුත් එක්ක අනල කවන්නම් ඒ කවන ගමන් මමත් ළඟින් කවන තරමක් කන්නම්. ඊළඟට අර පල්හොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම්. බය හිතෙනවට මොකද්ද කරන්නේ ඊට පස්සේ? කතා කියලා බය ඇරෙන්න විහිළු කරන්න. විහිළු කරන්න. දැන් මේ අනාගත පැතුම් ළමා සිතක ඇතු වෙන්න පුළුවන් අනාගත පැතුම්. මේවා හරි සරලයි සුන්දරයි නේ. දැන් අද සමහර වෙලාවට ලියවෙන දේවල් වල තියෙන්නේ ප්‍රේමය ගැන කතා කරනවා, අනාගත ප්‍රේමය ගැන කියනවා, පෙම්වතුන් පෙම්වතියන් ගැන කියනවා. ඒවයි භාෂාව ගත්තත් බොහෝ ඇතැම් නිර්මාණවල ඇතැම් රචනාවල ඒ අපට දකින්නට නැති ඒ ගුණය මානවසිංහ මහතාගේ නිර්මාණවලත් තිබුණා, ඔහුගේ ජීවිතයේත් තිබුණා. මං හිතන්නේ අර පරිපූර්ණ පුද්ගලයෙක් සම්පූර්ණ පුද්ගලයෙක් කියන අදහස මෙතනත් කොයිතරම් දුරට ගැමියෙක්ද සාමාන්‍ය කෙනෙක්ද කියන එක දැන් මේ පවුලෙන්නේ කියුනේ. දැන් මම පදිංචිලා ඉන්නේ ඒකේ කිට්ටුවමයි. ඉතින් තවමත් පරණ අය ඒ අය මානවසිංහ ගුණ කියනවා. පරණ ඉස්කෝල මහතුරු නෝතාරිසාලා මිලා පරණ ගෝවියෝ අර ගෙදරට ගෙදරින් පිටටන් ඒ ගුණය ගිහින් තියෙනවා. මේ මම පරණ මගුල් ගයක් ගැන කතා කළොත් මානවසිංහ මහත්තයා ගැන කියනවා. මේ මානවසිංහ මහත්තයා ගෙදර බිම මුලින්ම පැතුරු පාටිත් දාලා තියෙනවා අනුන්ගේ මගුල් ගෙවල්වල ගිහින් සින්දු කියනවා. මේ වාද්‍ය භාණ්ඩයක් අරගෙන ගිහින් අපේ දැන් අපේ ඉන්න ගෙවල් කිට්ටුව අය පරණ අය කියනවා අපේ ගෙදර ඇවිදින් සින්දු කිව්වා මායාගේ මගුල් ගේ දවසේ හොඳ රත්තරම් මහත්තයා අර එහෙම ගැමියන්ගේ අගයක් කිරීමක් තවමත් තියෙනවා. මානසිංහ සූරයෙන් හැදුව ගෙයක් සාමාන්‍ය ගයක් හදනවා කියන එක අරුමයක් නෙමෙයි. නමුත් මේකේ පෙන්වන්න ඕනේ හේතුව මේ සඳහන් කරලා තියෙන්නේ මෙහෙම. දැන් පන්සල් හදන්න ගෙවල් වගේ මම පන්සලක් වගේ ගයක් හදුවා. ඒකට තිබ්බ අපූර්ව නමක්.
මාපි මේ කලාව. මේට පැමිණ රසවිඳ ගිය නැති විද්වතෙක් හොයාගන්න ටිකක් අමාරුයි. මාපි මේ කලාව. ඔව්. අපි ජීවිත ගමන් මගින් එහාට සංසාර චක්‍රය පිළිබඳ මහත් වූ වගකීමකින් සහ වැටහීමකින් ජීවත් වුණු චරිතයක් විදිහට මානවසිංහයන් දකිනවා. මේ චිත්‍රපට ගීතය එයට හොඳම සාධකය. අපි ගීත වෙමු. සිංහ සූරීන් ගීත ලියල තිබෙනවා ඇති තරමට, කවි ලියා තිබෙනවා ඇති තරමට, ඒ වගේම මහා කාව්‍ය නිර්මාණයන් එකට එකතු කරලා ගුවන්විදුලි ගීත නාටක බිහි කරලා තිබෙනවා. හැබැයි මේ කතාබහේ එක් හරයක් මතු වුණා. ගීතයක් එක්ක බොහෝ කටයුතු කරන මානව වික්‍රමසිංහ මහත්මගෙන් මම මේ අහන්නේ, මානවසිංහගේ භාෂා ශෛලිය, මේ ගීත සාහිත්‍ය අද පරපුර අතපත ගාලා බැලුවොත් අද පරපුරට මොන වගේ ඥාන සම්භාරයක් අදට ගැලපෙන පරිදි උකහා ගන්න පුළුවන් කියලා? ඇත්තෙම මේ ගීතයක තියෙන මధుරතාව
කියන්නේ ස්වර හා කියන්නේ ස්වර තනුව තනුවට මනාව ලෙස ගැලපෙන ගේය පද රචනය පිළිබඳ නිමාව පිළිබඳ හොඳම නිදර්ශනයක් තමයි මානවසිංහ ගීත. මම එක උදාහරණයක් කියන්නම්. ඔහුගේ සමහරක් ගීතවල මා නිතරම දැකලා තියෙනවා ඉතාම දැඩි විදිහේ මොකක් හරි හැඟීමක් ගැඹුරු විදිහට ප්‍රකාශ කරන්න ඕනනම් ඔහු එක වචනේ දෙපාරක් වදිනවා. චම්පා චම්පා කියලයි මැනිකේ. එක සින්දුවක තියෙනවා මට මතකයි රත්බලානේ ධර්මාරාම හාමුදුරුවෝ දම් රම් කියලයි බස නැලවෙන්නේ. ඒ වචනේ දෙපාරක් කියමින් ලිවීමෙන් ඔහු සංගීතයට අලුත් අරුතක්. දැන් ඒක බලන්න ඒක සින් කරලා තියෙන හැටි අමරදේවයන් දැන් නිකන් චම්පා චම්පා කියනකොට අර්ථ අර චම්පාවට කතා කරන අර්ථේ කුළු ගැන්වෙන විදිහට සංගීතඥයන්ට ඉතාම පහසුයි මේ භාවය මතු කරගන්න. මේක මම දැක්කේ මානවසිංහයන්ගේ විතරයි. ඒක විශිෂ්ට ලක්ෂණයක්. එක වචනය දෙපාරක් කීමෙන් ඇතිවෙන අර අර්ථයේ උද්දීපනය කිරීම. ඒක ඔහුගේ භාෂා විලාසයේ තියෙන විශේෂ ලක්ෂණයක්. ගීත විශේෂයෙන් ගීත රචනාවලදී. දූතනේ ගමේ සුවඳ උකහාගෙන ගම තුල හැදිලා වැඩිලා අධ්‍යාපන රාමුව සඳහා කොළඹට සංක්‍රමණය වෙන නූතන විද්‍යුතුන් ගම අමතක කරන කාල සමීපයක මානවසිංහයන් අපිට ආදර්ශයක් ගෙනෙනවා. ගම සහ නිර්මාණත් නගරය සහ ගමත් එක්ක තියෙන සබඳතාවත් කියන මේ පාලම. අද මේ පාලම් වල කැවිලිති හොයාගන්නවත් නැහැ. නමුත් මානවසිංහ චින්තනය තුළ මේ ඉතුරු වෙලා තිබෙනවා. මේක අද සමාජයට අපිට උකහාගන්න බැරිද? මම හිතන්නේ මානවසිංහගේ සමස්ත චරිතය ඔහුගේ කලාව ගීතය සාහිත්‍ය දේශනය දේශපාලනය මේ සියල්ල කැටි කරලා ගත්තොත් අර ගමේ තියෙන සාරාර්ථය තමයි එතුමා ගෙනාවේ. ඒ ගමේ තියෙන ගුණවත්කම් චාම්කම් අල්පේච්ඡකම ලද දෙයින් සතුටු වීම අසල්වැසියාට ආදරය කිරීම කරුණාව දැක්වීම සමසේ සැලකීම ඒ ගමෙන් පුවක් දණ්ඩාවෙන් ඒ ගිරුවායෙන් ගෙනාපු ගුණ සම්භාරය තමයි එතුමාගේ ගීතයේ තිබුණේ කවියේ තිබුණේ දේශනයේ තිබුණේ වගතුගේ තිබුණේ මේ මේ දහම් පාසලට ගිහිල්ලා කරපු කති කතාවේ තිබුණේ. ඉතින් මේ සාරාර්ථය තමයි මම හිතන්නේ අද પરම්පරාව ගීතයෙන් හෝ මේ හැම දෙයකින්ම මානවසිංහ තුලින් ගන්න ඕනේ. මානවසිංහයන්ගේ මේ හරය ගත්තොත් සෙසු සියල්ල භාෂාව ගීතාකෘති මේ සංගීතඥානය මේ සියලු දේවල් ගත්තා වෙනවා අර සාරාර්ථය උකහා ගත්තොත්. ඒක අර මොකද්ද අර මුතු බෙල්ලක් ඇතුලේ තියෙන මුතු කැටේ වගේ. ඉතින් මේ සියල්ල හාරලා පාරලා ගත්තාම ඒ සාරාර්ථය තමයි මම හිතන්නේ අද වර්තමාන પરම්පරාව මේ දරුවෝ ගීත රචකයෝ කෙටි කතාකරුවෝ පමණක් නෙවෙයි සමස්ත මේ මානව හැඟීම් තුරන් වෙච්ච කර්කශ වෙච්ච මනුස්සකම් තුරන් වෙච්ච මේ 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 බහුබාණ්ඩික වාණිජවාදී සමාජයට ඒ සාරාර්ථය තමයි මම හිතන්නේ උකහලා ගන්න ඕනේ. ඒක ගත්තොත් අවශේෂ සියලු දේවල් පසුව අපිට ඒ වටේ අලංකාර කරගන්න පුළුවන්. ඒ මනුස්සකම සහ සාරාර්ථය තමයි මම හිතන්නේ අපි අද වර්තමාන සමාජයට දෙන්න ඕනේ. මේ වැඩසටහනේ මම හිතනවා අපි කරපු සාකච්ඡා වලින් ඒ පිළිබඳ පොඩි ඉඟියක් අපිට දෙන්න පුළුවන් වුණායි කියලා. අපි මම හිතන්නේ දැන් අපි අර පැරණි කියමන් අපේ ප්‍රස්තාව පිළිළු වගේ දේවල් අදට එයින් දුර ඉදිරියට ගිය තත්ත්වයක් තියෙනවනේ. දැන් ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් මානවසිංහ මහතා මං හිතන්නේ එහි අර්ථය ඒ බොරුයි කියනව නෙවෙයි. නමුත් ඒකට ඉදිරියට ගිහිල්ලා වැඩි අර්ථයක් පෙන්වලා තියෙනවා. විවිධ දේවල දක්ෂතාව පෙන්නුව ඒවයින් නිරත වුණා. ඒවයින් මහඟු සේවයක් සමාජයට රටට කළා. නක්ෂත්‍රයයි ඒ වගේ මූර්ත නිලි මේ දැන් ගෙදර වුණත් ඒ හදලා තියෙන පොකුණේ ඔක්කොම වටේ එළිය මේ හදලා තියෙනේ ඔක්කොම තාත්තගේ අතින් හදපුවා. ඒ කියන්නේ ඒ හැකියාවක් තියෙනවා. නක්ෂත්‍රය කියන එකට උදාහරණයක් තමයි මම දන්න හොඳම එකක් තමයි කරුණාසෙන් ජයරත් මහත්මයාගේ පුතෙක් මොන මෙන්න අමාරු වෙලා අයින් කරලා තිබ්බලු මෙයා ජීවත් කරන්න බෑ කියලා. ඉතින් තාත්තා හොයාගෙන ආවේ. ආපුවම තාත්තගෝලු ගස් 107ක පිනි බිඳු ඉර වැටෙන්න පළමුවෙන් ඒ පිනි එකතු කරලා ඒ පින් කිහිල්ලා පුවන්න බලන ළමයට කියලා. කේන්දරේ බලලා ඒක කියලා ඒ ගස් 107 ලකුණු කරේ ඉස්සෙල් දවසේ හැන්දෑවේ. හැන්දෑවේ ලකුණු කරලා උදේ පාන්දර ඒ පිනි බිඳු අරගෙන ගිහිල්ලා ඒ දරුවාට බලලා අදත් දරුවා ජීවත් වෙනවා. අන්න ඒ වගේ බොහෝම ඒ කියන්නේ වෙදකමත් කියන එක නක්ෂත්‍රෙත් එක්කම තාත්තට තිබුණා ඒ හැකියාවක්. ඔය ගමේ කාට හරි අමාරුවක් වෙනකොට හුඟක් මිනිස්සු දුවගෙන එනවා. අනේ මානසික මහත්තයෝ මගේ දරුවාට මෙහෙමයි කියාගෙන අපිත් ගෙදරින් දැස්සද
එවෙල තාත්ත කවුරු හිටියත් මොකක් වැඩ කරගන්නේ නැහැ ඉන්නවනේ මම මිනිත්තුවකට ගිහිල්ලා එන්නම් කියලා දුවල ගිහිල්ලා මොන හරි මතුරුලා ඒ දරුවට පොවල හරි ඇඹුල් මේක ඇඹුල් දෙහි ඇඹුලෙන් පොවන්න කියලා පොවනවා අන්න ඒ වගේ දැනුමකුත් තිබුණා අර මේ මහාචාර්යතුමිය කිව්වා වගේ ඒ හැම අන්තෙම්ම මේ දැනුම් සම්භාරයක් තිබුණා මම කියන්න කැමති ඖෂධවල බලය වගේම හදවතේ තිබුණු ආදරය දයාව ඒ බලය ගුණය බලපාන්නට ඇති කියලා තියෙනවා ඒ සියලු ඥානයන් එකට එකතු කරමින් එතුමා කර මෙහෙවර අමරණීයයි. ඒ තුල අපිට බොහෝ සෙත් කවි අහන්න ලැබෙනවා. එතුමා ලිව්ව එක්තරා සෙත් කවියක් තමයි මේ රමුතු දුව චිත්‍රපටයේ බුද්ධ දිවාකර යනවා කියන ගීතය. පාරමිතා බල පූරිත පූජිත. අදටත් අපි වන්දනීයව මේ ගීතය වෙඳිනවා. චිත්‍රපට පසුබිම් ගීතයකින් වෙන් කරලා අරගෙන ගීතයක් විදිහට අපි තාමත් හද නිවාසනහා ගන්නට මේ ගීතය වෙඳිනවා. පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ විසක් පොහෝ දින දිනුසේක ලොව විසක් පොහෝ දින දිනුසේක ලොව පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ විසක් පොහෝ දින දිනුසේක ලොව බුද්ධ දිවාකර යානෝ සෙනසෙනු පුදදී මුනි සිරි පාදේ පිහිනමු පිහිනමු බුදු ගුණයේ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ විසක් පොහෝ දින දිනුසේක ලොව බුද්ධ දිවාකර යානෝ සත්සා මුළු ලොව නිවන් ලබාදී පුඤ්ඤ මහෝදදී සාත සමාදී සත්සා මුළු ලොව නිවන් ලබාදී පුඤ්ඤ මහෝදදී සාත සමාදී සතරාමර ගුරු ලෝක සිවං කර බුද්ධ දිවා කර යානු සතරාමර ගුරු ලෝක සිවං කර බුද්ධ දිවා කර යානු වාර පරාජය කල මුනි දුන්ගේ පරාජය කලබුනි දුන්ගේ කරුණා සීතල මෙත් ධාරා ගලා බසී දුන්නෝ තලයේ දුක් කිමන් විවා අපසෙත් සාරා බුදු රැස් කැටිවි නැගියා ලෝකේ විසයයි දුකදුරු මුළුතුන් බුදු වෙස් කැටිවි නැගියා ලෝකේ විසයයි දුකදුරු මුළුතුන්ලු පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ විසක් පොහෝ දින දිනුසේක ලොව දිවාකර යානෝ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ විසක් පොහෝ දින දිනුසේක ලොව බුද්ධ දිවාකර යානෝ මානවසිංහ සූරියෙන් අපි හඳුන්වා දෙනකොට ඔහු කවියෙක් පුවත්පත් කලාවේදියෙක් ගීත ප්‍රබන්ධකයෙක් පඬිවරයෙක් සටන්කාමියෙක් විචාරකයෙක් මේ ආදී හැම අංශයක් ගැනම කතා කළා. හැබැයි ඔහු
හොඳ දේශපාලඥයෙක්. ඔහු මේ රටේ දේශපාලනය නොදත් උදවියට දේශපාලනය කියලා දුන්න. සමානත්මකතාවයෙන් කොහොමද මිනිසුන් අතර ගනුදුනු කරලා දේශපාලනය කරන්න කියලා වෙලා බොහෝ දිනකට කියලා දුන්න. ඔහුගේ පෞද්ගලික මත තිබුණා. ඒ මත කාලානුරූපව වෙනස් වුණා. හැබැයි ඔහු දේශපාලනය පිළිබඳ ටිකක් ගැඹුරින් කල්පනා කරපු චරිතයක් කියලා මට හිතෙන්නේ. ඔය එතුමා සම සමාජ ව්‍යාපාරයේ පතාක යෝධෙක්. අධිරාජ්‍ය විරෝධී අරගලය හරි වෙච්ච වෙලාවේ මේ පොපිමල් ව්‍යාපාරය ආරම්භ කරානේ බටහිර ජාතීන් යටත්වීතවාදීන්. ඊට විරුද්ධව පටන් ගත්ත සූර්යමල් ව්‍යාපාරය ඇතුළේ මහ විශාල කාර්යභාරයක් එතුමා කළා. ඇත්තටම එතුමාට හොඳ සගේක් හිටියා. සම සමාජ පක්ෂයේ එතුමාටම හරියන කරට කර යන ඒ තමයි ජී.එච්. පෙර මහත්මයා. ජී.එච්. පෙර මහත්මයාත් ඒ කාලේ සාමාන්‍යයෙන් පාසල් වල එහෙම සම සමාජවාදීන් හිටියේ නෑ. බොහොම ගතානුගතික දක්ෂිණාංශික ගුරුවරු තමයි හුඟක් හිටියේ. මේ අතර හිටපු දුර්ලභ විදියේ වාමාංශිකයෙක් තමයි ජී.එච්. පෙර මහත්මයා. ජී.එච්. පෙර මහත්මයාත් මානවසිංහ මහත්මයාත් තමයි මේ සම සමාජ ව්‍යාපාරයේ හිටියේ. විශේෂයෙන්ම සර් ජෝන් කොතරාවල මහත්තයාගේ කම්කරු ව්‍යාපාරයක් ආරම්භ කළ තිබුණා. කම්කරු හමුදාවක් හදලා තිබුණලු. ඒ කම්කරු හමුදාව සර් ජෝන් කොතරාවල මහත්මයාගේ මේ දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායමක්. සම සමාජ පක්ෂයේ පුරෝගාමීන් විසින් එතුමාට බාර දීලා තිබුණලු මේ කම්කරු හමුදාවේ ඔත්තු බලන්න. මම ඉතාම බිහිසුණු කටයුත්තක්. එතුමා ඉතාම සූක්ෂම විදිහට මේ කම්කරු හමුදාවේ ඔත්තු බලලා වාර්තා කිරීම පක්ෂයට වාර්තා කිරීම තමයි එතුමාට සිද්ධ වෙලා තිබුණේ. එතකොට ඒ වගේ ක්‍රියාදාමයේ විශාල පුරෝගාමීව කටයුතු කරා. ඒ වගේම සම සමාජයේ පත්තරේට විශාල වශයෙන් දායක වුණා. ඉතින් මේ වගේ හැබැයි සම සමාජවාදියෙක් වෙලා හිටියට පුදුම වැඩේ කියන්නේ දැන් සාමාන්‍ය සම සමාජයේ වාම දේශපාලනඥයෝ ටිකක් භෞතිකවාදීනේ. නමුත් මේ මානවසිංහ මහත්මයාට මේ භෞතිකවාදී මාක්ස්වාදී චින්තනයක් තිබුණා වගේම එතුමා ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ ලොකු විශ්වාසයක් තිබුණා. සෙත් කවි කිව්වා, දැන් ඔබ කිව්වා වගේ විදේහතකම් කරා, නැකත් බැලුවා. දැන් සම සමාජ පක්ෂයෙන් එතුමා අයින් වෙන්නත් හේතු වුණේ මේ දේශීය මුල් සම සමාජ පක්ෂයේ නැතිවීම. දැන් එතුමා සෙත් කවි කිව්වා, වෙදකම් කරා, මේ ජාතික දේවල් වලට, ජාතික හැඟීම් වලට, මිනිසුන්ගේ විශ්වාස වලට ගරු කරා. බුද්ධාගම දැඩි ලෙස ත්‍රිපිටකය කියවලා තිබුණා, වේද වේදාංග කියවලා තිබුණා. ඉතින් මේ සම සමාජ පක්ෂයෙන් එතුමා දේශපාලන වශයෙන් අයින් වෙන්න හේතුව තමයි මේ දේශීය මුල් එම පක්ෂයේ නොතිබීම. වුන් බොහොම බටහිර ගැති මාක්ස්වාදී චින්තනයක් තිබුණා. මේ රටට දිව්ව මුල් තිබුණේ නැහැ. ඔය දේශපාලනයේ පංචමහා බලවේගය කියන වචනේ හඳුන්වා දෙන්නේ මානවසිංහ. මානවසිංහ මහත්මයා. දැන් ලංකාදීපයේ මේ 56 මේ මහජන පෙරළිය සිද්ධ වෙන්නේ 50 DB ධනපාල මහත්මයා තමයි මේ ලංකාදීප පත්තරයෙන් මේ චින්තනය ගෙනියන්නේ. එතෙන්දි මේ පංචමහා බලවේග සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන වචන පහ ධනපාල මහත්මයාට ලබා දෙන්නේ, සම්පාදනය කරලා දෙන්නේ මානවසිංහ මහත්මයා. මානවසිංහ මහත්මයාට හොඳ දේශපාලන චින්තනයක් තිබුණා කියන්නේ ඒක එක් තැනකදී අපිට උදාහරණ කොට ගන්න පුළුවන් ගීතයක් තිබෙනවා. මේ ගීතය ඔබ චිත්‍රපට ගීතයක් විදිහට විඳිනවන උනුමානයි. රඹුතු දුවේ මේ ගීතය ඇහෙනකොට මම මේ කතා කරන්නේ පිපිපිපි රේණුනටන ගීතය පිළිබඳව. මේකට ඇතුලේ තියෙන්නේ දේශපාලන උපහාස රසය කියලා මම අහලා තියෙනවා. ඔව්. එහෙම කියනවා. දැන් ඇත්තටම දැන් අපිට ඒකේ එක තව එකක් පේනවා. දැන් මේකට දේශපාලනයේ යටිපෙළ අර්ථයක් දෙනවා වගේම වතුපිටින් ඉතාම ප්‍රබෝධවත් වන මේ විනෝදාත්මක ගීතයක්. ඉතින් මේකේ මේ අපටත් දවසක හඳ පායනවා. ඔව්. එදා අපිත් මල්පැණියේ නානවා කියලා කියන්නේ මේ පවතින ආණ්ඩුව වෙනස් වෙලා ඊළඟ ආණ්ඩුව පත්වීමයි කියලා මේකට අර්ථ විවරණයක් දීලා තිනවා. මම දන්නේ නැහැ ඒක කොයි තාක් දුරට පිටින් කිස්සෙත්ම දැනෙන්නේ නැහැ. මේක තමයි ගීතේක යටිපෙළ අර්ථයක් දෙන්න පුළුවන් කියන්නේ මේ ගීතේ තියෙන මේ ගැඹුරත්වය තමයි අපිට පේන්නේ. ඉතින් මේකට එවැනි අර්ථයකට ආරෝපණය වෙලා තිනවා. මේ එහෙම අර්ථයකට ගන්න පුළුවන් ඇත්තටම. ඔක යම් යම් තැන්වල ඉල්ලම පෑදිලා මේ රේණු නටන කතාව නේද? රසපණිවිඩ ඔයගෙන බොහොම සුන්දර කතා ගොඩනැගිලා තියෙනවා. කොහොම වුණත් අපි මේක දේශපාලන රාමුවක් තුල නෙමෙයි මේ ගීතේ රඳවන්නේ. මේ ගීතය රම්මුතු දුව චිත්‍රපටයේ අපි කවුරුත් ආදරය කරන විනෝද බර ප්‍රේමයේ ධනවන හදවත බොහොම රසාලිප්තව උතුරා යන ශෘංගාරාත්මක රසයක් ගෙන දෙන ගීතයක් විදිහට තමයි අපි මේ ගීතය වන්දනීයව පිළිගන්නු ලබන්නේ. ඒ නිසා අපි මේ ගීතේ විඳිනවා. Pipi pipi renu nadanawane malaka happy la waring waring
වරෙන් වරෙන් තුලම් පොදක් අපේඟෙත් ගැවිලා කාගේ කාගේ පින් පලදීලා කාද කාද දෙයෝ දීලා උන්ගේ බයේ ඉල්ලම කොට ඇදිලා පිපිපි රේනු නදන වනේ මලක ඇපිලා වරෙන් වරෙන් තුලම් පොදක් අපේඟෙත් ගැවිලා කාගේ කාගේ පින් පලදීලා කාට කාට දෙයෝ දීලා පුන්ති පයේ ඉල්ලම කොට ඇරිලා සවතව කොයි පණිවිඩයක් කියා සවතව කොයි කාටන් රත පණිවිඩයක් කියා රැන ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා රැන ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා මල් මල් ගමනක් ගියා මල් මල් ගමනක් ගියා පිපි 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 රේණු නටන වනේ මලක හැප්පිලා වරෙන් 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 සුළම් පොදක් අපේ ඇඟෙත් කැවිලා දෙන දෙයෝ ගෙටගෙන විඳෙනවා අපටත් දවසක හඳ පායනවා එදා අපිත් මල් පැණියෙන් නානවා අපේ ගමේ මල් පිපිලා මී මැස්සන්නෙක් වෙලා අපේ ගමේ මල් පිපිලා මී මැස්සන්නෙක් වෙලා වරතගහේ මී බැඳලා පැණි වරකා මෝරලා වරතගහේ මී බැඳලා පැණි වරකා මෝරලා පැණි වරකා මෝරලා පැණි වරකා මෝරලා පිපි 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 රේණු නටන වනේ මලක හැප්පිලා වරෙන් 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 සුළම් පොදක් අපේ ඇඟෙත් ගැවිලා කාගෙත් කාගෙත් පින් පල දීලා කාටත් කාටත් දෙයෝ දීලා පුංචි පහේ ඉල්ලමකුත් පැදිලා කොහේගියත් බලාකුලක් නිල් අහසේ පාවෙලා කොහේගියත් බලාකුලක් නිල් අහසේ පාවෙලා හෙමින් හෙමින් ලැගුම් ගනි කඳු මුදුනක දැවටිලා හෙමින් හෙමින් ලැගුම් ගනි කඳු මුදුනක දැවටිලා කඳු මුදුනක දැවටිලා කඳු මුදුනක දැවටිලා පිපි 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 රේණු නටන වනේ මලක හැප්පිලා වරෙන් 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 සුළම් පොදක් අපේ ඇඟෙත් කැවිලා දෙන දෙයෝ ගෙටගෙන විඳෙනවා අපටත් දවසක හඳ පායනවා එදා අපිත් මල් පැණියෙන් නානවා මානසිංහ සූරීන් චරිතාංග ගණනාවක් නිරූපණය කළා. ඔහුගේ අපි කතා කළේ ගිහි චරිතය පිළිබඳ පමණයි. ඔහුගේ පැවිදි චරිතයක් වෙනම කතා කරන්න ඉතුරු වෙලා තිබුණා. ඒ ගැන අපි මතුවට දවසක ලැබුණොත් කතා කරමු. මාචාර්ය කුසුම කනුරත් මහත්මියකින් මම ඉතාම ගෞරවයෙන් දැනගන්න කැමතියි. සංගීත භූමිකාවට ඔබතුමිය ගොඩ වුණු පළවෙනි දවස මෙයද. මානවසිංහයන් නගා සිටුවන්ට වගේම මේ රටේ අපින් වියෝ වී ගිය නැතුව ගිය කලාකරුවන් ගොඩක් අපි යලි ජීවත් කරවන්න උත්සාහය යෙදුණා. ඒ උත්සාහයේ එක් ප්‍රතිඵලයක් තමයි අද මානවසිංහයන් පිළිබඳ කතා කිරීම. ඇත්තට මං හිතන්නේ මානසිංහ මහත්මයා අපේ විශේෂයෙන්ම තරුණ ගීත රචකයන්ට ඒ වගේම රසිකයන්ට හොඳ හොඳ ආදර්ශයක් කියලා කියන්න පුළුවන්. මොකද දැවැන්තයෙක් කියලා කියන්න පුළුවන්. ගීත නිර්මාණයේ කලා නිර්මාණයේ ඒ වගේම අපි දැන් කතා කර හැම අංශයකම දැවැන්ත පුද්ගලයෙක් කියලා අපිට සලකන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන ගීත සාහිත්‍යයේ ගීතනේ දැන් ඔබ සඳහන් කළා සුභාවිත ගීතය ගැන කුරුවිට බණ්ඩාර මහත්මයා සඳහන් කළා. මේ සුභාවිත ගීතය නොඅඩුවම දකින්න ලැබෙන ඒ ගීතමේ ලක්ෂණ නොඅඩුවම දකින්න ලැබෙනවා මානසිංහ මහත්මයාගේ හැම නිර්මාණයකම හැම රචනාවකම. සරල වේවා ගැඹුරු වේවා සංස්කෘතයෙන් ගත්තත් පාලියෙන් ගත්තත් හුදු සරල සිංහල වචන යොදලා ගත්තත් ඒ හැම ගීතයකම අර්ථවත් බවත් එහි ධ්වනියක් තිබෙනවා නිර්මාණාත්මක බවක් තිබෙනවා ඒ වගේම කාව්‍යමය ගුණය තියෙනවා. මං හිතන්නේ ඒව තමයි අපේ වර්තමාන පරපුරට ගන්නට පුළුවන් හොඳම ආදර්ශ සහ දැනුමතුකම්. සංගීත බලන උගතනෙක් මාචාර්යතුමිය මේ වැඩසටහන දකින්නේ විරල ගණයේ වැඩසටහනක් විදියට. ඔබ මේ වැඩසටහනට සහභාගී වීම තුළ
රිසෙප්ටේ කොයි විදිහටද? මම ඇත්තටම අද මේ අවස්ථාව මම ඉතාම සතුටින් මේට සහභාගී වුණේ. බොහෝ විට අපි සංගීත වැඩසටහන් වල දකිනවා යම් කිසි ගීතයක් ගැන කියලා මතු පිටින් ඒ ගැන කතා කිරීමක්, එක්කෝ ගීතයට සම්බන්ධ පුජ්‍යලයන් ගැන කියලා මතු පිටින් කතා කිරීමක්. මම හිතන්නේ අද මේකට සහභාගී වූ මෙහෙ වූ ඔබ ඇතුළු මේ අප සියලු දෙනාම මම හිතන්නේ මේක ගැන ගැඹුරින් මතු පිටින් විමසා බැලීමක් නොවේ, ගැඹුරින් විමසා බලන්නට දරු උත්සාහයක්. මේ ගෙවූ කාලය තුළ, ගෙවුණ කාලය තුළ තෝරාගත්ත නිර්මාණ වගේම ඒවා පිළිබඳ විවරණත්, ඒ එක්කම ඒවා පිළිබඳ මතුවුණු ගැඹුරු අදහස්, ඒ වගේම අතීතයෙන් ගෙනහැර දැක්වූ දැන් කුරීට බණ්ඩාර මහත්මයාගේ අතීත අත්දැකීම්, ඒ දැන උගත් දේවල්, සමහර දේවල් අපි නොදැන සිටි දේවල්, ඒවා ඇතුළත් කිරීමෙන්, ඒ වගේම එවැනි කලාකරුවෝගේ පවුල පිළිබඳ, පෞද්ගලික ජීවිතය පිළිබඳ මතු කිරීමේ තියෙන වැදගත්කම මම හුඟක් එක මෙතන අගය කරනවා. මොකද බොහෝ විට අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේ මතු පිටින් ගීත පිළිබඳව, ගීතවල රසවත් බව පිළිබඳව කතාගෙන, අද අපි පුජ්‍යලයා මුළුමනින්ම අපි විනිවිද දකින විදිහේ විවරණයක් මෙහි කළේ. සංගීත වැඩසටහනේ මා දකින වැදගත් ලක්ෂණයක් ඒක. මෙතෙක් ඉදිරිපත් වෙන වැඩසටහන් මා අගය කළා වගේම අදත් මේ වැඩසටහනට මගේ සහභාගිත්වය මට හිතෙනවා ඉතාම මම හුඟක් සතුටටපත් වෙන අවස්ථාවක් කියලා. ඒ වෙනුවෙන් ඔබ ඇතුළු මේකට සම්බන්ධ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මම සුති සංගීත පෙන්වන්නේ මේ රටේ අලුත් පරපුරටද කියලා මේ ළඟදි මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මාවතේ හමුණු චරිතයක්. මම කිව්වා නෑ, මේ රටේ නව පරපුරට කියලා දෙනවට වැඩිය නව පරපුරගේ අම්මල තාත්තලට කියලා දෙන්න තමයි මේ වැඩසටහන ගේන්නේ කියලා වෙලා. සෝමිර සේනානායක මහත්මයා, මේ වැඩසටහනෙන් අපිට ඒ පරපුර දැනුවත් කරන්න පුළුවන්ද? මං හිතන්නේ දැනුවත් කිරීම විතරක් නෙමේ, රසවත් කිරීමකුත් කෙරෙනවා, වින්දනයක් ඇති කරනවා. එකම මේ වැඩසටහන මට පේන එක්තරා විදිහක සමාජ විද්‍යාත්මක ගවේෂණයක් වගේ. ඒ කියන්නේ නිර්මාණය පමණක් නෙමේ, නිර්මාණ ආශ්‍රිත සමාජය, ඒ පසුතලය ගැන ඉතාම අඩුයි විග්‍රහ විවරණ කෙරෙනවා. නිර්මාණයක් බිහි වෙන්නේ කවර පසුතලයකද? දැන් ඇත්තටම අපි හිතනවා නිර්මාණය මේ මලක්. මේ මල පිපෙන්න මේකට කොයිතරම් වතුර දාලාද, කොයිතරම් පෝර දාලාද, මොනතරම් කාලගුණය ඉරහඳ මේ ඔක්කොම බලපාන ආකාරය මෙවැනි වැඩසටහන් තුළින් අවබෝධ කරගන්න පුළුවන්. සෙසු කලාකරුවන්ගේත් නිර්මාණ මෙන්න මේ වගේ කියලා. ඒක නිසා මේ ඉතාමත්ම මේ මම දකින ඒකයි මං කිව්වේ සමාජ විද්‍යාත්මකයි නිර්මාණශීලී. මෙන්න මේ කාර්ය නිසා අනිත් එක එක්තරා විදිහක ආදර්ශමත්. මං ආදර්ශය කියන්නේ දැන් මේ පුවක් දණ්ඩා වගේ හද්දා පිටිසර ගමක ඉපදීලා සෝත්සාහයෙන් ඉගෙනගෙන භාෂාන්තර ඥානයකින් යුක්තව ඇවිදින් මුළු රටම අමතනවා, පත්තරෙන්, ගුවන් විදුලියෙන්, වෙනත් මාධ්‍යවලින් එහෙම අමතන මිනිසෙක් බිහි වෙලා තියෙනවා. මෙන්න මෙවැනි එක එක්තරා විදිහට ගම්වල තවමත් අපිට බැරිය, අපිට නොහැකිය කියලා ඉන්න අයට කදිම ආදර්ශයක් බවට පත් වෙනවා. ඒක නිසා හද්දා පිටිසර කෙනෙකුට වුවත් ඇවිදින් සපතු දෙකක් දාගෙන ඇවිදින් සපතු දෙක මේසයට තියලා කොළඹ ඇවිදලා හරි ඇවිදින් තමන්ගේ වැඩ ටික කරගන්න කෙනෙක් මේ. ඉතින් ඒක නිසා දුර්ලභ ගණයේ පුජ්‍යලයෙකු පිළිබඳව මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම මං හිතන්නේ නවපරපුරට දොස් කියනට වඩා නවපරපුර මේවට කෙසෝ යා කර ගැනීම කරනවා නම් හොඳයි කියලා. අන්න ඒක දෙමව්පියන් අතින් වියතු දෙයක් නිසායි මම කිව්වේ මේක නව පරපුරට කෙරෙන වැඩසටහනක් නෙමෙයි, දෙමව්පියන්ට කෙරෙන වැඩසටහනක් කියලා. ඔබ අද මානවසිංහ සූරීන් පිළිබඳ අපි කරනු අධ්‍යයනය තුළ ඔබේ ජීවිතයේ අභ්‍යන්තරයට කිමිදිලා ඔබේ ජීවිතයේ හැඩතල යලි සකස් කරගන්න ඔබට හැකියාවක් ලැබුණා නම් එය මේ රටේ ගැමි සුවඳ වහනේ වූ මහා කලාකරුවෙක්ගේ චින්තනය තුළ ගැඹුරු මහා චින්තනය ජීවත් කරවන්ට තවත් එක් පුරුකක් බවට පත්වේවි. එහෙම වුණොත් මේ පුංචි ශ්‍රී ලංකා දූපතේ අපේකම කියන දේ වපුරන්ට රැකගන්ට ඔබට හැකියාව ලැබේවි. එයට අනගි සහසම්බන්ධතාවයක් මානුසිංහ සූරීන් අද අපිට ලබා දුන්නා. සංහිඳ පරම පවිත්‍ර චේතනාව වන්නේත් එමයයි.